Recording in progress. ලොකු ආසාවක් තියෙනවා කියලා. ඒක නිසා උදේට මොන දේ නැත.
मैंने मैंने देखिए
දැන් ඇහෙනවද බලන්න? දැන් ගැටලුවක් නැද්ද? කාර්මික දෝෂයක්. මම හිතන්නේ මයික් එක ගහගෙන හිටියට මයික් එක ඔන් වෙලා නැහැ. ලැප් එකේ සවුන්ඩ් එකෙන් තමයි ඔයාලට ඇහෙන්න ඇත්තේ. ඒකයි පොඩ්ඩක් පැහැදිලි මදි හරි මොන හරි කතන්දරයක් කියලා දුන්නේ රයිට්. එයා ගන්න මාතෘකාව පාංශු දෘශ්‍ය ඝනත්වයේ වැදගත්කම. පාංශු දෘශ්‍ය ඝනත්වයේ වැදගත්කම. පාංශු දෘශ්‍ය ඝනත්වයේ වැදගත්කම. හරි එතකොට මං කිව්වේ අවසානෙට කොහමද මම එක දෙයයි ඔයාලගේ ජීවිතේට කියන්න හැදුවේ ඒක තමයි අරමුණ තියාගන්න කියන එක අරමුණු හදාගන්න ජීවිතේට අරමුණු පෙළගස්ව ගන්න අරමුණු පෙළගස්ව අරමුණු හදාගන්න අරමුණු පෙළගස්ව ගන්න ප්‍රමුඛතාවය මත අරමුණු පෙළගස්ව ගන්න ඒක ඉස්සෙල්ලා මොකද්ද අපි ඉෂ්ට කරගන්න ඕන අරමුණ ඊට පස්සේ එතනින් ඊළඟට යන්න ඕන අරමුණ ඊළඟට යන්න ඕන අරමුණ ඊළඟ එහෙම පෙළගස්ව ගන්න समहार आयट आरम एकपार मम विवाह एक साकनेकनेोन प्रमुखता आरम इसल होन गन उपाधिया करगान वकन इट पास जोटेन वकन इट पास मटन मम कर इन फील्ड मम क्लास करनी सा मटन इतर हिमे अंडमकन जीवित मे मे ट्यूशन आप मुल कुत्ते मार कट्टे पुदुमाकार कट्टी बैकन काले වහින කාලෙට තෙමෙනවා හරි තෙම්මිලා සමහර විට ක්ලාස් එකට යන්න වෙන්නේ හරි මේ ඇඟේ වතුර බේරෙනවා සපත්තුල වතුර බේරෙනවා ඊට පස්සේ මට මතකයි මම මුල් කාලේ කුලියා පිටියේ ක්ලාස් කළා ටිකක් දුරයි ඒතර බයික් එකේ යනවා ඉතින් සමහර ලාට වැස්සට අහු වුණාම ඉතින් නැවති නැවති ඉන්නත් බෑ ඉතින් ක්ලාස් එකට ටයිම් එකට යන්න ඕනේ ඉතින් නැවතිලා බලනවා පා යන්නේ නැහැ ඉතින් එහෙමම ඒ වැහි පොදේම යනවා යනකොට ඉතින් තෙමිලා ජැකට් එක නිසා සමහර විට ෂර්ට් එක වගේ පොඩ්ඩක් බේරෙනවා හරි ජැකට් එක දාන යන නිසා ඔළුව බේරෙනවා හෙල්මට් එක තියෙන නිසා නමුත් කකුල් දෙක බේරෙන්නේ නැහනේ සපත් දෙක තෙමෙනවා මේස් දෙක තෙමෙනවා අතට ක්ලාස් එකට යනකොට සපත්තු දෙක තෙමිලා මේස් දෙක තෙමිලා ගන්න දෙයක් නැහැ ඉතින් ඒ දෙක දාන අර චිරිචිරි ගා ආය පන්තිර යන්න බෑ ඊට පස්සේ ඒ දෙක ගලවලා පැත්තකින් තියනවා පැත්තකින් තියලා ක්ලාස් එකේ කව කාගේ හරි ඔය වැඩ කරන කොල්ලෙක්ගෙන් ඉල්ල ගන්න ගොඩක් උට ක්ලාස් එක ඇතුලේ වාර දෙකක් එහෙම තියෙනවා සාමාන්‍ය හරි ඒ ඔෆිස් එකේ වාර දෙකක් එහෙම හොයාගන්න බැරි වෙන්නේ එතකොට ඒ බාර දෙකක් දාගෙන තමයි පන්තියට යන්නේ. ඒ වගේ ගොඩාක් දුක් වෙනදා මුල් කාලේ. හරි මේ ටියුෂන් ශාස්ත්‍රයට ඇවිල්ලා ඉන්න. අද ඔයාලා ඔය දකින්න සමහර විට මේ මහා පරිමාණයෙන් ළමයි ඉන්න හොඳ වාහනවල යන්න සමහර විට ප්‍රාඩෝවල හරිද? ඒ වගේ යන ගුරුවරු පවා මුල් යුගයේදී පුදුමාකාර කට්ටක් කාලා තමයි ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි ඒ ඒ කට්ට මං හිතන්නේ සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් ජීවිතේ කාලෙති කියලා තමයි කෙනෙක් දකින්නේ අද ඉන්න තත්ත්වයේ විතරයි යම් කෙනෙක්. හරි අද ඒස සුපිරි වාහනයක යනවා මාරුනේ. හරි එහෙම හිතලා සමහර අය එනවා ටියුෂන් කරන්න. ඇවිල්ලා මාසෙ දෙකයි කරන්නේ. කරන්න බෑයි දරා ගන්න බෑ ඒක. ඒක මේක එමෙ ඉතන තරම් ලේසි දෙයක් නෙමෙයි. හරි දැන් කයි මං කිය මුල් කාලේ පුදුම කට්ටක් ඇවි. අවුවේ තින් දූවිල්ලේ අවුව තියෙන කාලෙට අවුව වහින කාලෙට තෙමෙනවා රිස්ක් එක ගොඩක් දුර යනවා කියන්නේ බයික් එකකනේ රිස්ක් එකක්නේ හරි අනිත් වාහන එනවා රෑට එහෙම රෑට බයික් වල යන්නම් බෑ අනිත් වාහන වල එළිය වැටුනහම පිස්සු වගේ නේ කයිස් දෙක පේන්නේ නැතු යා ඒ වගේ ගොඩාක් ලොකු රිස්ක් එකක් අරගෙන තමයි මේ මුල් යුගයේ ක්ලාස් කළේ ඉතින් එහෙන කට්ටක් හැබැයි ඉතින් අරමුණ තිබුණා අරමුණ එහෙමම තියාන තියා කොහොම හරි එතනින් ස්ටෙප් බයි ස්ටෙප් ගොඩ එනවා කියලා ඉතින් හිමීට ඊට පස්සේ කාර් එකක් ගත්තා පරණ කාර් එකක් එහෙම ඉතින් අද ඇවිල්ලා ඉතින් අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා ඉතින් අර ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න කෙනෙකුට සමහර විට මුලින්ම තමන්ට කියලා වාහනයක් අවශ්‍ය වෙනවා තමන්ගේ වැඩ ටික ටියුට් ටික දාගෙන යන්න රයිට් සමහර විට ඔය මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් තියෙනවා නම් දැන් මම බයික් එක යනකොට ඒක බෙල්ලෙල් ළඟන යනවා බෙල්ලෙල් ළඟන බයික් එක ඉස්සරහ ටැංකිය තියෙනවානේ පෙට්‍රල් ටැංකිය උඩ තියාන යනවා අර අනිත් පැත්තෙන් කරේ දාගෙන ඒක පිටිපස්සේ සීට් එක උඩ තියාගෙන යනවා බෑග් එක. ඉතින් හොම තමයි යන්නේ. හරි. ඉතින් ලොකු කට්ටක් බයික් එක යනවා. දැන් නෑ ඉතින්. දැන් ඇත්තටම හරි වාහනේට නැග ගහමු. ඉතින් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. තාම ඩ්‍රයිවර්ස් නැහැ. ඕනෙත් නෑ ඉතින් ඩ්‍රයිවර්ස් ලා නම් මේ පැතන යන්න බැරි කමක් නැහැ නේ. ඉතින් අදේ තත්ත්වයට ආවේ වෙලා තියෙන මේ විදිහට පුදුම කට්ටක් කාලා
ඔයාලගේ භාෂාවෙන් කරනවා පත්ත කට්ටක් කාලා. මං විතරක් නෙමෙයි මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම යම් මට්ටමකට හෝ ගොඩ නැගිලා තියෙනවා නම් ටියුෂන් ශාස්ත්‍රය තුළ මේ උපකාරක පන්ති ශාස්ත්‍රය තුළ අහලා බලන්න ඔයාලා දකින්නට වඩා කටුක අතීතයක් ඒ හැම ගුරුවරයාටම තිබිලා තියෙනවා. අද සමාජයට ඔයාලට ඒ කටුක අතීතය පේන්නේ නැහැ. අද පේන්නේ සමහර විට ඒ සුන්දර වර්තමානයේ විතරයි. නමුත් ඒ සුන්දර වර්තමානයේ තුල සැඟවුණු කටුක අතීතයක් තියෙනවා මතක තියාගන්න. අවසානයේ දැන් ඔයාලත් මේ 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 කාලයේ ඒ කට්ටක් කන්නේ ඔය. හරි? ඔය ඔය ඒ ලෙවල් කියලා කියන්නේ කට්ටක්. මාරම කට්ටක් නෙනේ. හරි? එතකොට ඒ ලෙවල් වලින් පස්සේ යන්න ඔයාලා හොඳ රිසල්ට් එකක් අරගෙන කැම්පස් ගියාට පස්සේ දැන් ඔයාලට එතකොට අන්න සතුටයි. හැබැයි ඔයාලා දන්නවා ඒ ඔයාලා බින්දින සතුට ඇතුලේ කවුරුත් නොදැකපු සමහර විට හෙන කට්ටක් කාලා තමයි එතෙන්ට ආවේ. පිටපැත්තෙන් බලන කෙනෙකුට සමහරට ඒක තේරෙන්නේ නැහැ. හරි. ඔයා විශ්වවිද්‍යාලයට ගියේ පට්ට කට්ටක් කාලාගෙන. නමුත් ඔයා දන්නවා ඒක එනම දුකක්. හරි. එනම කට්ටක්. අනිත් අය ට්‍රිප් යනකොට තමයි අපි ට්‍රිප් ගියේ නැහැ. අනිත් අය යාළුවොත් එක්ක ඇවිදින්න යනකොට අපි ගියේ නැහැ. අනිත් අය 7 දවසේ දානෙට නිකන් මලගෙවල් වල ගියා. අපි ගියේ නැහැ. අපි ගොඩාක් දේවල් කැප කරලා නේද? සමහරට අම්මලා ට්‍රිප් යනවා. හරිද? මගේ ජීවිතේ මට එහෙමත් වෙනවා. අම්මලා ට්‍රිප් යනවා මම යන්නේ නැහැ. මම ගෙදර ඉන්නයි ට්‍රිප් ගියොත් ක්ලාස් කැන්සල් වෙනවා සමහරවිට. මම කැමති නැහැ ක්ලාස් කැන්සල් කරගන්න. හරිද? මම යන්නේ නැහැ. එහෙම කට්ටක් කාලා තමයි ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එනේ කැම්පස් ගියේ. අදටත් මට ගොඩක් දුරට ගෙදර තියෙන සමහර දේවල් මිස් වෙනවා. ටියුෂන් නිසා. සෙනසුරාදා දිනට මොනව හරි ෆන්ක්ෂන් එකක් වටනොත් දෙම අම්මලා ට්‍රිප් එකක් ගියොත් බොහෝ දුරට මට මගේ හැරෙනවා. මොකද මම යන්නේ නැහැ. මොකද ඔයාලගේ ක්ලාස් එකක් කැන්සල් වෙනවා කියන්නේ සෙනසුරාදා ඉරිදාවක් කැන්සල් වෙනවා කියන්නේ ලොකු පාඩුවක්. මොකද ප්‍රොසස් ගොඩක් යන දවසක්. එතකොට ඒක කරන්නේ නැහැ ගොඩක් දුරට. එතකොට මේ ගොඩක් දේවල් මිස් වෙනවා. අදටත් එහෙමයි. හරි. ටියුෂන් ගුරුවරයා කියලා කියන්නේ ජීවිතේ ගොඩාක් දේවල් අහිමි කර ගන්නවා ඇත්තට. මම දැක්ක එක පාර එක තැනක තිස්ස ජනනායක සමය ගැන කතා කරන. හරි. පල දන්නන් තිස්ස සනේ තිස්ස ජනනායක සර් ජීවිද්‍යාව ගන්න. ඒස ලස්සන්ට මේක පැහැදිලි කරනවා අපිට වඩා ගොඩක් පරිණත ගුරුවරේ. හැබැයි අපි වගේම මාර කට්ටක් කාලා. හරි මාර කට්ටක් කාලා. එතෙන්ට ඇවිල්ලා තියෙන ලස්සන කතාවක් කියනවා. මුල් කාලේ මේ මේ වාහනයක් තිබිලා නැහැ. ඔය බස් එකේ ගිහලා ඔය කොහොම තමයි ක්ලාස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඔය බට් එකද කොහෙද තමයි මුලින්ම aran තියෙන්නේ. බට් එක තමයි aran තියෙන්නේ. ලොරි බට් එක. එතකොට ඔය පෝස්ටර් ගහන වැඩෝ අනම්ම නම් වටත් එක තමයි aran. ඉතින් ඔය බට් එකේ යනකොට රෑටේම හැමදාම පොලිසිය නවත්තනවා. හැමදාම පොලිසිය නවත්තනවා. හරි. දැන් යන්නේ V8 එකේ ප්‍රාඩෝ. හරි. ලෑන්ඩ් ක්‍රූසර් V8 එක ප්‍රාඩෝ නෙමේ. ලෑන්ඩ් ක්‍රූසර් V8. ඒ කියන්නේ ඇමතිවරු පදින එකක්. ඒතර සමහර දකින්න කෙනෙක් හිතාන ඉන්නේ ඇමති කෙනෙක් තමයි දැන් ඔය ඉන්නේ කියලා. දැන් වාහන එනකොට පොලිසියුන් අහක බලන් ඉන්නේ. හරි. ඒකෙන් කියන්නේ ඒකෙන් සර් දෙන්න හදන්නේ මේ පොලිසියේ தত্ত্বය ගැන තමයි ඒ කියන්නේ. හරි. පොලිසියේ தত্ত্বය ඒ කියන්නේ ත්‍රිවිල් කාර් එකක් හරි බයික් කාර් එකක් හරි ඔය ලොරි බට් එකක් හරි එනකොට සිංහය වගේ පාරේ ඉන්න පොලිසිය අය වීට් එකක් හරි වෙන මොනවා හරි හොඳ වාහනයක් එනකොට නිකන් බලු කුක්ක වගේ අහක බලාගෙන ඉන්න. හරි. ඒක තමයි සර් කියන්නේ. වෙන දෙයක් නෙමෙයි කියන්න හදන්නේ. හරි. ඒ කියන්නේ සර් ජීවිතේ එක ඒ අවස්ථා දෙකම අත් විඳලා තියෙනවා. සර් ඒ ජීවිතේ තමන්ගේ ජීවිතය තුලින් ඒ අවස්ථා දෙක පැහැදිලිව අත් විඳලා තියෙනවා. හරි. අර ලොරිය යනකොට හැමදාම නවත්තනවා. හැමදාම නවත්තනවා. හරි. අද V8 එක යනකොට පොලිසියෙන් කොච්චර හිටියත් නවත්තන්න නෑලු දැක්කේ නෑ වගේ සමහරට අහක බලන්න ඉන්නවා. හරි. පොලිසියෙත් සැලකිල්ල තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණයක් එකම පුද්ගලයාගේ ජීවිතය තුළින් අත්දැකපු දෙයක්. ඇත්තනේ ඔත නේද? හොඳ වාහනයක් යනකොට පොලිසියෙන් අහක බලා ගන්නවා. බයයි නවත්තන්න. හරි. බයයි නවත්තන්න. හැබැයි ඉතින් අනේ වැඩිපුරම මම හිතන්නේ නවත්තන්න ත්‍රිවිල් එහෙම. වැඩිපුරම නවත්තන්න ත්‍රිවිල්. ත්‍රිවිල් බයි ඔය ලෝරි වගේ දේවල් තමයි වැඩිපුරම නවත්තා. ඇයි සාමාන්‍ය මිනිස්සුනේ යන්නේ වගේ. රයිට්. අපි කතා කරමු පංච දෘශ්‍ය ඝනත්වයේ වැදගත්කම. රයිට්. දෘශ්‍ය ඝනත්වයේ කිව්වේ මොකද්ද? සමීකරණයේ ගමු සංකේත වලින් පුතේ රෝ බී සමානයි
පාංශු ඝනද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ms බෙදීම පසේ මුළු පරිමාව v8 මේ බලන්න මම මේක මෙහෙම පැහැදිලි කරනවා දැන් පුතේ ms බෙදීම මට vt වෙනුවට ලියන්න පුළුවන් කියලා මතක ඇති vs ධන vw ධන b a එම නේද ලියන්න පුළුවන් කියුවේ vs ධන vw ධන va vs කියන්නේ පුතේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය සාමාන්‍ය sorry ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව එතකොට යම් නිශ්චිත පස් ප්‍රමාණයක පරිමාව වෙනස් වෙන්නේ ඒ කියන්නේ මේ දෙක නියතයි මේ දෙක සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ හරි යම් නිශ්චිත පස් පරිමාවක ස්කන්ධය නියතයි නැත්නම් යම් නිශ්චිත පස් ස්කන්ධයක පරිමාව නියතයි ඒක වෙනස් වෙන්නේ නැහැ හැබැයි පුතේ මේ දෙක වෙනස් වෙනවා මේ දෙකේම එකතුව මතක තියාගන්න මම ඔයාලට කිව්වා VW කියන්නේ ජලයේ පරිමාව VA කියන්නේ වාතයේ පරිමාව එතකොට පුතේ මේ දෙන්නම ඉන්නේ අවකාශ තුලනේ පස්සේ අවකාශ තුල එහෙනම් මේ දෙන්නගේ එකතුව අපිට ගන්න පුළුවන්නේ අවකාශ පරිමාව කියලා නේද පුළුවන් නේද මේ දෙන්නගේ එකතුව අපිට ගන්න පුළුවන් අවකාශ පරිමාව කියලා හරි එහෙනම් මේ බලන්න ඔන්න දුෂ්ක ඝනත්වය මං කිව්වා මේ දෙන්න නියතයි හරි එතකොට මෙන්න මේ අවකාශ පරිමාව කියන එක වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට එකම පසක් තද වුණොත් හරි තද වුණොත් මොකද වෙන්නේ අවකාශ පරිමාව අඩු වෙනවා පොතේ එකම පස ලිහිල් වුණොත් බුරුල් වුණොත් අවකාශ පරිමාව වැඩි වෙනවා එතකොට අපි හිතමු පස තද වෙනවා පස තද වෙනවා එතකොට අවකාශ පරිමාව මොකද වෙන්නේ අඩු වෙනවා අවකාශ පරිමාව අඩු වෙනවා කියන්නේ පොතේ මේ තුන් දෙනාගේ සමස්ත එකතුවේ අඩුවීමක් වෙනවා ඒ කියන්නේ vt අඩු වෙනවා කියන එකනේ vt අඩු වෙනවා හැබැයි මං කිව්වා අපි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා මොකද මේක වෙනස් උනේ නැහැ මේක වෙනස් උනේ නැත්නම් මේක වෙනස් වෙන්නේ නැහැ මම මෙතන කිව්වේ එහෙනම් මෙයා නොවෙනස්ව පවතිද්දී පුතේ මෙයා අඩු වෙනවා මෙයා අඩු වෙනවා කියන්නේ මෙයා වැඩි වෙනවා කියන එක පැහැදිලි නේද මෙයා අඩු වෙනකොට හරය අඩු වෙනකොට මෙයා නියතයි නම් මෙයා මොකද වෙන්නේ වැඩි වෙනවා ඊළඟට කොහොමම අපි හිතුවොත් පුතේ අවකාශ පරිමාව වැඩි වෙනවා පස බුරුල් වෙලා අවකාශ පරිමාව වැඩි වෙනවා අවකාශ පරිමාව වැඩි වෙනවා කියන්නේ එහෙනම් මේ තුන් දෙනාගේ එකතුවක් වැඩි වෙනවා ඒ කියන්නේ vt වැඩි වෙනවා හැබැයි මෙයා නියතයි මෙයා වැඩි වුණා එහෙනම් අපි කියනවා මෙයා මොකද වෙන්නේ අඩු වෙනවා එහෙනම් අපිට ඕකෙන් මෙහෙම කියන්න පුළුවන් පුතේ යම් පසක හොඳට අහගන්න යම් පසක දෘශ්‍ය ඝනත්වය අඩු නම් ඒ පස බුරුල් බුරුල් එහෙම නැත්නම් ලිහිල් එක එක විදිහට කියන්න පුළුවන් ලිහිල් එහෙම නැත්නම් තද වෙලා නැහැ ඒ වගේම යම් පසක පුතේ දෘශ්‍ය ඝනත්වය වැඩි නම් හොඳට මතක තියාගන්න වැඩි නම් අපි කියනවා ඒ පස තද වෙලා හරි ඒ පස මොකද වෙලා තියෙන්නේ තද වෙලා එහෙම නැත්නම් උකට තව නමක් වෙනවා සුසංහනේ වෙලා කියලා අපි කියනවා සුසංහනේ වෙලා තද වුණා කියන එකටම අපි කියනවා මොකක් කියලාද සුසංහනේ වෙලා කියලා තේරුණාද ඔන්න ඕක මතක තියාගන්න පළවෙනි වැදගත්කම පසක් තද වෙලාද එහෙම නැත්නම් පසක් ලිහිල්වද පවතින්නේ කියන එක පිළිබඳ අදහසක් ගන්න අපිට දෘශ්‍ය ඝනත්වයේ උපකාරී වෙනවා. ඔකයි කියන්නේ. යම් පසක දෘශ්‍ය ඝනත්වයේ අඩුවේ නම් යම් පසක දෘශ්‍ය ඝනත්වයේ අඩුවේ නම් ඒ පස බුරුල් ලිහිල් වුණ පස යම් පසක දෘශ්‍ය ඝනත්වයේ වැඩි නම් යම් පසක දෘශ්‍ය ඝනත්වයේ වැඩි නම් ඒ පස තද වෙලා එහෙම නැත්නම් අපි කියනවා සුසංහනේ වෙලා කියලා. පැහැදිලිද? ඔන්න පළවෙනි වැදගත් වෙන. අපි ඒකේන සටහන් කරගෙන ඊළඟ ඒවට එමු. මොකද ටිකක් සැලකිය යුතු විස්තරයක් තියෙන නිසා. හරි. ලියා ගන්න මේ විදියට
පළවෙනි වැදගත්කම පස තද වී ඇති ප්‍රමාණය පිළිබඳ 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 අදහසක් ලබාගත හැකි වීම අදහසක් ලබාගත හැකි වීම පස තද වී ඇති ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබාගත හැකි වීම හරි පැහැදිලි කිරීම ලියන්න යම් පසක දෘශ්‍ය ඝනත්වය අඩු නම් එම පස ලිහිල්ය ඒකටම යම් පසක දෘශ්‍ය ඝනත්වය වැඩි නම් එම පස තද වී ඇත එම පස තද වී ඇත වරහන් ඇතුලේ ලියන්න සුසංහනේ වී ඇත කිය. වරහන් ඇතුලේ ලියන්න සුසංහනේ වී ඇත. හරි. ඒ ටික ප්‍රමාණවත් නේද? මේවා ලියන්න ඕනේ නැහැනේ මතක තියා ගන්න. එතකොට මෙතන VW දන VA කියන්නේ අවකාශ පරිමාව. පසක් බුරුල් වෙනවා කියන්නේ අවකාශ පරිමාව වැඩි වෙනවා පුතේ. බුරුල් වෙනවා කියන්නේ ඒකනේ අවකාශ පරිමාව වැඩි වෙනවා. අවකාශ පරිමාව වැඩි වෙනකොට VT වැඩි වෙනවා. මෙයා වැඩි වෙන මෙයා නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙයා වෙනස් වුන්නේ නැහනේ. මෙයා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙයා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙයා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙයා වෙනස් වෙන්නේ නැහැ කියන එක. මෙදෙන්නම එකක් නේ. පැහැදිලි නේද? ප්‍රවීටි වැඩි වෙනවා. මෙයා වෙනස් නොවීදී මෙයා වැඩි වෙනකොට අපි කියනවා මේක මොකද වෙන්නේ? අඩු වීමක් වෙයි. පැහැදිලි නේද? ඔක අනිත් පැත්ත තමයි. පස තද වුණාම අවකාශ පරිමාව අඩු වෙනවා. අවකාශ පරිමාව අඩු වෙනකොට මුළු පරිමාවත් අඩු වෙනවා. මෙයා වෙනස් නෑ. මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙනවා. දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා. පස තද වෙනවා. තේරෙනවා නේද? සුසංහනේ වෙලා කියලා අපි කියනවා. හරි. දැන් ওই පළවෙනි වැදගත්කම කතා කරමු. ඊළඟට ලියාගන්න දෙවෙනි වැදගත්කම භෝග වර්ධනයට දෙවෙනි වැදගත්කම භෝග වර්ධනයට ඇති යෝග්‍යතාව භෝග වර්ධනයට ඇති යෝග්‍යතාව තීරණයට වැදගත් වේ. අයිපතේ එතන යටින් තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම
යටින් තරු ලකුණක් දාලා ලියන්න. ප්‍රශස්ත 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 භෝග වර්ධනයක් සඳහා භෝග වර්ධනයක් සඳහා ප්‍රශස්ත භෝග වර්ධනයක් සඳහා මැටි හා වැලිපස් වල මැටිහා වැලිපස් වල මැටිහා වැලිපස් වල දෘශ්‍ය ඝනත්වය පිළිවෙලින් දෘශ්‍ය ඝනත්වය පිළිවෙලින් දෘශ්‍ය ඝනත්වය පිළිවෙලින් ලියන්න මෙහෙම 1.4 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට හරි ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.4 සහ 1.6 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් හරි 1.4 1.6 ට වඩා ට ට ට වඩා ට වඩා අඩු විය යුතුය ට වඩා අඩු විය යුතුය හරිද තේරෙනවද ඒ කියන එක ඒ කියන්නේ මොකද්ද ඔය පුතේ වැලි පසක් නම් හරි වැලි පසක් නම් अभी क्या नवा दृश्य घनत्व घन सेंटीमीटर ग्राम इकाई दशम हाइट वाडा अडुई नम भोग वगावट योग्य वेली पसाखना इकाई दशम हाइट वाडा अडुएनो मेटी पसाखना इकाई दशम हतरट वाडा अडुएनो एक मेटी पसाखते नम पुते इकाई दशम हतरट वाडा वेडी दृश्य घनत्व अत्ते नवा एक होंद ने भोग वगा कर අපිට එක්ක ඒ පස බුරුල් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ පසට වැඩි වගේ මොන හරි දෙයක් කලවම් කරලා දෘශ්‍ය ඝනත්වය අඩු කරගන්න වෙනවා. එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය වගේ දෙයක් එකතු කරලා හරි මේ පස බුරුල් කර ගැනීමක් කරන්න ඕන. හරි? මොකද දෘශ්‍ය ඝනත්වය අඩුයි කියන්නේ අනිත් පැත්තට සෝරි දෘශ්‍ය ඝනත්වය නියම ප්‍රමාණයට වඩා වැඩි කියන්නේ. දැන් මෙතන කැෂම 7ට වඩා වැඩි කියන අදහසනේ මං ගත්තේ. ඒතර වැඩි කියලා කියන්නේ පසේ අවකාශ අඩුයි. अवकाश अड़ूनहम तेन गैटलो तम वातने दुर्वल वेन्न पुलवा नेद एरे पास मुल वार्दने गोड़ा कपहसु वेन्न पुलवा इला अरे विशेषे मुल वार्दने दुर्वल वेन्न मुकद पास खाद वेला तेन सिदुरु आड़े मुल वार्दने वेन्न सिदुरु वास्सेन मुल वार्दने वेन्न सिदुरु वास्सेन तुर मुल वार्दने गोड़ा दुर्वल वेन्न तुम भोग वगावत सुदुसु पसाक ने में मेक तुर अपने सुदुसु तापते रहे ना मुकद करगा नोने दे परिवर्तने පාංශු සවිවරතාව පිළිබඳ පාංශු සවිවරතාව පිළිබඳ අදහසක් ලබාගත හැකි වීම පාංශු සවිවරතාව පිළිබඳ අදහසක් ලබාගත හැකි වීම අදහසක් ලබාගත හැකි වීම හරි අදහසක් ලබාගත හැකි වීම ඒක අමුතුවෙන් ඉතින් කියන්න දෙයක් නැහැ සවිවරතා සවිව සවිවර කියන්නේ විවර සහිත බව කියන අදහසනේ ඒ සවිවරතාව කියන්නේ අහපව පස්සේ තියෙන අවකාශ ප්‍රමාණය කියන එක පුතේ හරි පස්සේ තියෙන අවකාශ ප්‍රමාණය පිළිබඳව තමයි අපි කතා කරන්නේ සවිවරතාවය කියන එක එහෙනම් දෘශ්‍ය ඝනත්වය අනුව පස්සේ සවිවරතාව පිළිබඳව අදහසක් ගන්න පුළුවන් අපිට අපි කතා කළා ඒක නේද කතා කළානේ දෘශ්‍ය ඝනත්වයේ අඩේ නම් සවිවරතාව අපි කියනවා වැඩි කියලා. එතකොට මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් හොඳට මතක තියාගන්න.
දුෂ්‍යගනත්වය අඩුවේ නම් තමා සවිවරතාව වැඩි වෙන්නේ. දුෂ්‍යගනත්වය වැඩි වුණොත් සවිවරතාව අඩුවීමක් වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි මේ දෙන්න අතර තියෙන්නේ. පැහැදිලි නේද? රයිට්. යටින් ලියන්න. දෘශ්‍ය ඝනත්වය අඩු පසෙහි සවිවරතාව වැඩි අතර දෘශ්‍ය ඝනත්වය අඩු පසෙහි සවිවරතාව වැඩි අතර සවිවරතාව වැඩි අතර දෘශ්‍ය ඝනත්වය වැඩි පසෙහි දෘශ්‍ය ඝනත්වය වැඩි පසෙහි සවිවරතාව අඩුය. දෘශ්‍ය ඝනත්වය වැඩි පසෙහි සවිවරතාව අඩුය. පැහැදිලිද? ඊළඟට අපි එනවා හතරවෙනි වැදගත්කම කතා කරන්න. අපිට තව වැදගත්කමක් විදිහට ගන්න පුළුවන් දැන් පසේ රඳවා ගන්න පුළුවන් ජල ප්‍රමාණය පිළිබඳ. හරි, පසේ රඳවා ගන්න පුළුවන් ජල ප්‍රමාණය පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. පුතේ දෘශ්‍ය ඝනත්වය අඩුයි නම් සවිවරතාව වැඩි. සවිවරතාව වැඩි කියන්නේ සිදුරු වැඩි. එහෙනම් ජලයේ රඳවා ගැනීමේ හැකියාව වැඩි කියලා අපිට කියන්න පුළුවන් නේද? එහෙනම් ජලයේ රඳවා ගැනීමේ හැකියාව පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. එහෙනම් අපි ලියමු හතරවෙනි වැදගත්කම අංක හතර. පසෙහි දරා සිටිය හැකි ජල ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබාගත හැකි වීම අදහසක් ලබාගත හැකි වීම. හරි, අදහසක් ලබාගත හැකි වීම. පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් මම යටින් තරු ලකුණක් දාලා ලියන්න. දෘශ්‍ය ඝනත්වය අඩු පසෙහි සවිවරතාව වැඩි නිසා වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගත හැක. වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගත හැක. ඊළඟට පස්වෙනි වැදගත්කම ඔහොමම ලියා ගන්න මම දෙන්න. පස තුල ශාකමුල් වැඩිමට ඇති ඉඩකඩ පිළිබඳ අදහසක් ලබාගත හැකි වීම. රයිට්. යටින් තරු ලකුණක් දාලා පුංචි පැහැදිලි කිරීමක් ලියා ගන්න. දෘශ්‍ය ඝනත්වය අඩු පසෙහි
ගණත්වය අඩු පසෙහි සවිවරතාව වැඩි නිසා සවිවරතාව වැඩි නිසා සවිවරතාව වැඩි නිසා මුල් වර්ධනය හොඳින් සිදුවේ සවිවරතාව වැඩි නිසා මුල් වර්ධනය හොඳින් සිදුවේ right අනුහතේ දෘශ්‍ය ධනත්වයේ වැදගත්කම් ටික පැහැදිලි දේ ටික ප්‍රශ්න තියෙනවද මොනවහරි එවන්න මොනවහරි ගැටලුවක් තියෙනවා නම් මේ පැත්තට අපි කතා කරමු මොකද එතනින් දෘශ්‍ය ධනත්වයේ ඉවර කරනවා මම සත්‍ය ධනත්වයට එමු සත්‍ය ධනත්වයත් කතා කරලා නැවත ටියුට් එක පැත්තට එන්නම් ट्यूट के प्रश्न कथा कर सत्य प्रश्न दुन वगे मत के अत्यन वेकर गेटल मुकुत ने රයිට් එතකොට මම ඔයාලට ගිය සතියේ කියන්න ඇත්තේ දැන් මේ පාඩම තව තියෙනවා මේ පාඩමේ කතා කරන්න ඇත්තදම හරි ඒකට මේ පාඩම ඉවරුනහම දැන් අපි ප්ලෑන් කරන්න ඕනනේ මම කිව්වා මේ පාඩම ඉවරුනහම අපිට තියෙන්නේ නම් බිම් මැනීම පාඩම හැබැයි මම බිම් මැනීම පාඩම ටිකක් තව පස්සට දානවා තව ටිකක් කොහොම පස්සට දානවා එතකොට අපි ඊළඟට පටන් ගන්න මම ඔයාලට කිව්වා මේ ගැන ගිය සතියේ හතර පහ පාඩම් දෙකම එකට පටන් ගන්න එකට පටන් ගන්න කියන හතර කරලා පහ කරන්නේ නමුත් ඒ දෙකම එකම ටියුට් එකේ තියෙනවා හරි එතකොට හතර පහ පාඩම් දෙක අපි දැන් මේ වගේ නෝට් එකේ ලියන්න ඒ කියන්නේ ඔයාලගේ පොතේ ලියන්නේ නැහැ ඒකට මම වෙනම ටියුට් එකක් දෙනවා අපි මේ ටියුට් එකේ තමයි ඒ ටික ලියන්නේ පැහැදිලි නේද එතකොට अला ट्यूट दम अरगन त्यागा लेसी दम अरगन त्यागा वारीपल क्लास के अम्मा वारीपल क्लास के ट्यूट गुलवा अदला गुलवा मैं अद ट्यूट देना अरे अरगन त्यागा पटांगान दस पटांगान पुलवा मेकि पास आनमे අය හෙට තම එහෙ දීලා තියෙන දවස එහෙ හැමදාම ටියුට් ඉෂු කරන්නේ නැහැ මොකද එහෙ ගොඩක් අය මං හිතන්නේ ඔන්ලයින් කරනවා අඩුවේ ක්ලාස් එකේ අය මමයි තව සර්ලා කීප දෙනෙක් විතරයි කරන්නේ එතකොට ඒක නිසා නිතර ආයතනේ යරලා නැහැ ආනමඩුවේ ක්ලාස් එකේ අය හෙට 10ට ආයතනෙට ගිහිල්ලා संबंध क्लासा आयतने कत्य निरोधाय वस्तुल एक किसी विधिय अकाउंट दानी गेदरिट कुरियर कर लेना एड्रेस मट दे अरे एड्रेस मट दे तंग थिंग අපිට ටියුට් එක හදිසි නැති නිසා මේ මාසේ අවසානට වගේ ඕනනම් ආයතනෙන් ගන්නත් පුළුවන්. මොකද එතකොට නිරෝධායන දවස් 17 ඉවර වෙනවනේ ගැටලුවක් නෑ. ඒත් මම හිතනවා කෝකටත් නේද? අපි දවස් 17 කිව්වට තව ටික දවසක් ඒ සමෝන්නම් නේද? දවස් 28ක් විතර ඉඳලා ගියත් කමක් නෑ. ඒක නිසා මම හිතනවා මේ මාසේ රිකවරිටි ක්ලාස් එකේදී
හිතන ගෙදරටම ටියුට් එක ගෙන්න ගත්තොත් වඩා හොඳයි කියලා. අනිත් අයට මං හිතන්නේ මම ඔක්කොටම අනිත් අයට කුරිය කරනවා සහ අනිත් අයට PDF යවනවා. මං එයාලට PDF තාම දැම්මේ නැහැ කාටවත්. එයාලගේ PDF මම එවන්නම් අද. හදිසියක් නැහැ මං ඒකයි ලොකු හදිසියක් දැම්මේ නැත්තේ. මොකද අපිට තව මේ ආඩම් තියෙනවා රයිට්. ඒතර ඇග්‍රිවලත් ඒ විදිහමයි දැන් මෙතන අපි ගොඩක් ඇග්‍රිත් කරන අය ඉන්නවා මගේ ක්ලාස් මේන. ඇග්‍රිවලත් පස ඊළඟ අපි පටන් ගන්න පස පාඩම ඇග්‍රිවල ඒක වෙනසක් නැහැ. මං කිව්වා ඇග්‍රිවල පස පාඩම නොකර ඊළඟ පාඩමට යන්න බෑ. ශාක පෝෂණේ පාඩමට යන්න පස පාඩමේ තියෙන සංකල්ප අවශ්‍ය වෙනවා. ඒක නිසා ඇග්‍රිවල පිළිවෙලට යන්න වෙනවා අපිට. නමුත් BST වල බිම් මැනියුම් පාඩම නොකලා කියලා කිසිම බාධාවක් නැහැ ඊළඟට දින පාඩමට යන්න. මොකද මේකේ ගොඩක් ඒ සමහර පාඩම් එකිනෙකට සම්බන්ධ නැහැ. හරි BST වල ගොඩක් දුරට එහෙම සම්බන්ධයක් නැහැ ඒ පාඩම් අතර. හරි සමහර පාඩම් අතර යම් යම් සම්බන්ධතා තියෙනවා. නමුත් ওই මුල් පාඩම් වල එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ඒගි වලත් ඒ විදිහට මේ ටියුට් එක ඒ තැන් වලින් ගන්න පුළුවන්. ආනමඩිය ක්ලාස් එකෙන් සහ වාරිපුර ක්ලාස් එකේ ඒගි ටියුට් එකක් ගන්න පුළුවන් පස පාඩමට අදාළ ටියුට් එක. හරි ඉතින් ඔය ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අර කුරිය කරලා එවන අයට මම හෙට දිහාට හදිසියක් නැහැ මම නිමාඩු පාඩුවේ කුරිය කරලා දාන්න එවන්නම්. තවම කවුරුවත් කවුරු හරි ඉන්නවා නම් එතකොට මේ මාසයට අදාළ ෆීස් දරේ කුරිය කරන හැමෝම මම හිතන්නේ මට කවුන්ට් එකට මුදල් වෙනදා බැර කළේ. එතකොට ඒ මුදල් දාන්න දැම්මට පස්සේ මම ඔයාලගේ ටියුට් එක කුරිය කරන්න. මම හිතන්නේ හැමෝම වගේ දාලා තියෙන නිසා ප්‍රශ්නයක් නෑ. දාපු නැති කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවා නම් මුදල් දාන්න. එතකොට මට පුළුවන් මොකද මටත් ලේසි හැමුණත් එකපාර පාර්සල් ටික කුරියකට බාර දෙන්න පුළුවන්. නැත්තම් ආ දැන් සඳ දාන්න වෙන එහෙම ආය ආය දාන්න වෙනකොට එකක් මටත් කරදරයි. අනේ මමත් හැමදාම ඔය ඒ කුරිය දාන්න මේ කියන්නේ ටවුන් එකක ඉන්න ඕනනේ. කියන්නේ ටවුන් එකේ ඉන්න ඕනනේ. ක්ලාස් එකක වගේ සෙට් වුණොත් අමාරුයි. හරි ඒක නිසා හැමෝම දාලා තිබුණා මට ඔක්කොම එක දවසේ කුරියකට බාර දෙන්න පුළුවන්. මං හිතන්නේ කුරිය කරන්න ගොඩක් දෙනෙක් නෑ ඒ. මම හිතන්නේ 3-4 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ගොඩක් වාරියබල් ක්ලාස් එකකට සම්බන්ධ දරුවෝ ඉන්නේ. එයාලට කිසි ගැටලුවක් නෑ. අද ඉඳලා ටියුට් ගන්න පුළුවන්. සතිය දවස්වල එනවා නම් 1-5 අතර එන්න. හවස එකේ ඉඳලා 5 අතර සතිය අන්තයේ සෙනසුරාදේට දැනන් ගැටලුවක් නැහැ. උදේ සාමාන්‍යයෙන් 10 ඉඳලා 10 නෙමෙයි 8 ඉඳලා වගේ ඉන්නවා සෙනසුරාදා නම්. ඉරිදා ටිකක් පරක් වෙනවා. ඉරිදා නම් 10 ඉඳලා වගේ ඉන්නේ. සෙනසුරාදා නම් 8 ඉඳලා වගේ හවස 5 වෙනකම් ඉන්නවා. උතර ඇවිල්ලා ටියුට් එක දැම්ම අරගෙන තියාගම අපිට ලේසි මං හිතන්නේ. එතකොට අපිට ටස් ගාලා පාඩම් පටන් ගන්න පුළුවන් නේ. හරි ඒක දැනුවත් කිරීමක්. ඊළඟට අපි ඒ කරන පාඩම් වලට අදාළ ටියුට් ටික අපි දැන්ම ලෑස්ති කරලා සූදානම් කරගත්තොත් අපිට මේ පාඩම් ටික ඉවරුන ගමන් ඒ පාඩම් පටන් ගන්න පුළුවන්. හරිද? ඒතර ඒ දැනුවත් වීම ගැන ගැටලුවක් නෑ නේද? මොන හරි තිබුණොත් පෞද්ගලිකව මට මැසේජ් එකක් දාලා අහන්න. මං තොරතුරු දෙන්නම් නැත්තම් මොකද කරන්න කියලා කියන්න. හරි නේද? රයිට්. එහෙනම් අපි යමු ඔයාලට වෙන ගැටලු නෑ කිව්වා දෘශ්‍ය ඝනත්වයට අදාළව ප්‍රශ්න නෑ නේ මුකුත් ඒවලානේ. හරි. අපි යමු පොතේ එහෙනම් පාංශු ඝනත්වයේ ඊළඟ ආකාරය මොකද? ඊළඟ ආකාරය සත්‍ය ඝනත්වය කියන එක නේද? රයිට්. එහෙනම් මාතෘකාව ලියා ගන්න. සත්‍ය ඝනත්වය පාංශු සත්‍ය ඝනත්වය පාංශු සත්‍ය ඝනත්වය ඒ මේකත් පොඩ්ඩක් කියනනම් ඒ ටියුට් ගන්න වැඩ ඉක්මනට කරගන්න. මොකද රට තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ. හදිසි හරි ලොක්ඩවුන් එකකට නිරෝධායන මොනවද අර කියනවනේ මොනවද සංචරණ සීමා හරි මොනවද ඔය කෙහෙල් මලක් එබුවොත් දැම්මොත් මේ ටියුට් එක ගන්න බැරි වෙයි. ඒකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මේ අද හෙටම ටියුට් එක අරගෙන තියාගන්න. ඒක පොඩ්ඩක් මතක් කරන්න. මොකද රට පොඩ්ඩක් ටිකක් අය කොරෝනා වැඩි. හරි අපේ පැතිවල නම් සාමාන්‍යයෙන් මම දන්න තරමේ එහෙම ලොකුවට නෑ. නමුත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල විශාල වශයෙන් කොරෝනා රෝගීන් නැවත වාර්තා වෙනවා මං හිතන්නේ. ප්‍රාදේශීය වශයෙන්ුත් ඉන්නවා. දැන් නිකවැරටි ඉන්නවා. මං දන්න තරමේ නිකවැරටිලා වැඩි. ආනමඩුවේත් වැඩි. ආනමඩුවේ අය පොඩි පරිස්සමට ඒ ටියුට් ගන්නවා නම් ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද උපරිම අනුගමනය කරමින් ආයතන වලට ගිහිල්ලා ටියුට් ගන්න. ටියුට් එක ගත්තාම ටියුට් එකටත් පුළුවන් නම් සැනිටයිසර්ස් ගහන්න.
හැමතිස්සෙම සැනිටයිසර් දැන් මම වුණත් හරි සැනිටයිස් එකක් ඊට පස්සේ මාස්ක් දෙකක් දාන්න පොතේ එළියට යනවා නම් මාස්ක් දෙකක් දාන්න පුළුවන් නම් ෆේස් ෂීල්ඩ් එකකුත් දාගෙන යන්න දන්නවනේ අර ප්ලාස්ටික් ආවරණයක් තියෙන ෆේස් ෂීල්ඩ් එකක් තියෙන ඒවා ඔක්කොම දාගෙන සැනිටයිස් එක හැමතිස්සෙම අතේ තියාන විනාඩි 15න් 15ට හරි 10න් 10ට හරි කමන්නේ එළි මහනේ ඉන්නවා නම් නිතර සැනිටයිසර්ස් දාලා අත් දෙක සෝදා ගන්න පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න උප්ප කියන තියෙන්නේ පුළුවන් තරම් එළියට නොයා ඉන්න මම හිතනවා ඔයාලට එළියට යන්න හැම විශේෂ අවස්ථාවක් නැහැ ඔය ටියුට් ගන්න වැඩේට වගේ තමයි එළියට යන්න වෙන්නේ ඒක ඒ වැඩ ටික ඔක්කොම එක දවසක කරගෙන ඉක්මනට අපෝ ගෙදර ඇවිල්ලා හොඳට පිරිසිදු වෙන්න ඒ ඇඳුම් එහෙම ගේ ඇතුළට ගන්නත් එපා එහෙමම එළිය තැනක දාලා පස්සේ හොදලා දාන්න ඒක රවුවට හරි දාලා තියන්න ගන්න එපා දවසක් විතර යනකම් ගේ ඇතුළට කොහොමකට හරි අවුවේ දාලා ඊට පස්සේ හොදලා තියන්න මේ කිසිම දෙයක් විශේෂයෙන් මාස්ක් මම දැකලා තියෙනවා සමහර අය දැන් මාස්ක් එක දාගෙන ඉන්න ගේ ඇතුළේ දැන් තමගේ මේසෙ උඩ සමහර විට මාස්ක් එක දාලා තියන්න ඒක අපි මාස්ක් එක දාපු එකෙන් වැඩක් නැති වෙනවා ඊළඟට නේද අපි දැන් දවස් 30 හිතන්නක අපි කොහේ හරි ඇවිදගෙන ගිහිල්ලා හෙන්න අමාරුවෙන් පුතේ මේ මාස්ක් එක දාගෙන ඉඳලා හෙන්න කට්ටක් කෑවා හැබැයි අපේ එක මෝඩ දෙයකින් අර දවස් 30ම කරපු දේ වැඩක් නැති වෙනවා සමහර අය මම දැකලා තියෙනවා මේ මම විතරනේ මේ වෛද්‍යවරුත් කියන දේවල් දැන් මේ මාස්ක් එක දාගෙන ඉන්නවා අමාරුවෙන් දාගෙන ඉන්නවා දානකල එකපාරම මේ චුට්ට මේව කරලා එක මූණ පිහිනවා හරි එක්ක නහය අපේ ගන්නවා කො මේ කොන හරි කරනවා ඒතර වැඩක් නැහැ හරි අපි හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඕන ඒතර අර දාගෙන ආපු මාස්ක් එක කිසිම විදියකින් ගේ ඇතුළට ගන්න එපා හරි එළියේ මම දැක්ක කවුරු හරි එක කියලාත් දෙනවා එළියේ වෙනම වහන්න පුළුවන් බකට් එකක් තියන්න ගෙදරට ඇතුල් වෙන තැනක කොහේ හරි ඒ කියන්නේ කුස්සිය පැත්තේ යන්න ඒ ඉස්සරහ තියන්න බෑනේ ඔය මාස්ක් දාපු බකට් එක ඒ බාත්รูම් එකක් හරි මොකක් හරි එහෙම තියෙන තැනක් බලලා හරි ඒ කොහෙන් හරි එළියෙන් වහන්න පුළුවන් බකට් එකක් වගේ තියලා ඒ බකට් එකට දාන්න. දාලා වහලා තියන්න. හරි? ඊට පස්සේ දවස් දෙක ඒකයි නැවත පාවිච්චි කරනවා නම් සමහර අය පාවිච්චි කරනවානේ අපිට එච්චර මාස්ක් ගන්න නැත්නම් ඒක පොදලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතින් පාවිච්චි නොකරම ඉන්න බලන්න. සමහර අය ඉතින් එකපාරක් දෙපාරක් තව පොදලත් මං හිතන්නේ පාවිච්චි කරනවා. හරි මාස් ගන්න අමාරු නම් කමක් නැහැ එක පාරක් විතරක හොදලා ඉතින් පාවිච්චි කරන්න හැබැයි ආයේ ආයේ පාවිච්චි කර කර මූල් ඇදී ඇදී තේරුමක් නැහැනේ පාවිච්චි කරන්න එපා විශේෂයෙන් එළියට ඇතුළට ගන්න එපා අපරාදේ අපි අර අච්චර දවස් 30ම පරිස්සම් වුණ එකේ එක මොහොතින් ඒ පරිස්සම විනාශ වෙලා යන්න පුළුවන් ඒ නිසා ඒ ඇතුළට ගන්න එපා කිසිම දෙයක් ඒවා එළියම ගලවලා දාලා ඔයාලත් ගේ ඇතුළට එන්න කලින් අනිවාර්යෙන් හොඳට පිරිසිදු වෙලාම ගේ ඇතුළට එන්න. මොකද අපි එක්ක අපේ ගේ ඇතුළට කවුද එන්න පුළුවන්? අපි එක්ක අපේ ගේ ඇතුළට වෛරස් එක එන්න පුළුවන්. ඒක මතක තියාගන්න හැමතිස්සෙම. අපි නිසා ගෙදර හැමෝම ලොකු කරදරයක වැටෙයි. එහෙම වුණොත්. එන්න නේද? බයි. පාංශුදු සත්‍ය ඝනත්වයේ ඉංග්‍රීසියෙන් අපි කියනවා මේකට පුතේ soil පාටිකල් ඩෙන්සිටි මේකටම අපි සත්‍ය ඝනත්වය මම හිතන්නේ මීට කලින් මන් දුන්නා මේකට තව නමක් තියෙනවා අංශු ඝනත්වය කියලා හරි මොකක් කියලාද කියන්නේ අංශු ඝනත්වය කියලා තියෙනවා ඒ නිසා ඇත්තටම මේ ඉංග්‍රීසි වචනේ හැදෙන්නේ මෙන්න මේ අංශු කියන එකෙන් මේ පාටිකල් කියලා අපි කියන්නේ particle density අනිත් කර ඉංග්‍රීසි නම හැදෙන්නේ මේ particle අංශු කියන එකේ මේක true density කියලා කියන්නේ දැන් සත්‍ය කියන්නේ true true t r u e true true density කියලා කියන අඩුයි particle density පුතේ මේක සංකේත කරනවා මේ බලන්න rho p මොකද්ද සංකේතය rho p ඇයි p ගත්තේ මෙන්න මේ particle density කියන එකේ p එක තමයි මෙතෙන්ට අපි මේ අරගෙන තියෙනවා. ලියාගමුද අපි? ලියාගන්න.
මං ඔයාලට එදා දෘශ්‍ය ඝනත්වය පැහැදිලි කරනකොට පුතේ මේ දෙන්න සංසන්දනාත්මකව කියලා දුන්නා. චුට්ටක් ආයෙ මම මතක් කරන්නම්. දැන් ඔයාලට මතක ඇති පුතේ දෘශ්‍ය ඝනත්වය කිව්වේ MS බෙදීම VT නේ. MS බෙදීම VT. සත්‍ය ඝනත්වය කිව්වේ මොකද්ද? රෝ P සමානයි MS एक वेनस वेन ने एक मत हमा MS है भाई मिन्न में इतने वेनस आप के नाम उकाद VS मत कहीं नहीं ने मिन्न तेरे नाम उकाद VS दर आप इमेक का अर्थ देख वे मैं लाल गए हिटे आना गए तीमंग नेकी तब लाहा ना वाला के वासना वक़र द आवासना वक़र द जानने नहीं तीमंग वाला लांगने हरे तेरे के निशा मांटम मामा प्रश्न यहाँ මම්ම උත්තර දෙනවා වගේ දෙයක් දැන් කරන්න වෙලා තියෙනවා. උතර දෘශ්‍ය ඝනත්වය අපි අර්ථ දැක්ුවේ හරි පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට හරි data ස්කන්ධය පසේ මුළු පරිමාවට දරන අනුපාතය. හරි පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ මුළු පරිමාවට දරන අනුපාතය. එහෙනම් මේක වෙනස් වෙනවා මේ පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවට දරන අනුපාතය. ඔළුවට ගියාද? ඔළුවට ගියාද? මේ අහගන්න ආයේ. පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාවට VS පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාවට දරන අනුපාතය අපි කියන අපතේ සත්‍ය ඝනත්වය කියලා. තේරුණ නේද? හරි. ඒතර අපිට මේකටම අව සමීකරණ ඕන නම් හදා ගන්න පුළුවන් රෝ p සමානයි ms බෙදීම vt අඩු කිරීම vw ඝන v a එම හදා ගන්න පුළුවන් vw ඝන v a කියලා අපිට හදා ගන්න පුළුවන් හරිනේ නේද VT වලින් VW දන V අඩු කරනවා කියන්නේ VS තමයි අපිට. පැහැදිලි නේද? අපි නම් පොඩි નોට් එකක් දාගමු. ලියන්න මේ විදිහට. පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාවට පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාවට පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාවට පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාවට දරන අනුපාතය පාංශු සත්‍ය ඝනත්වය ලෙස හැඳින්වේ පාංශු සත්‍ය ඝනත්වය ලෙස හැඳින්වේ right අපි මෙහෙම කරමු ඉස්සෙල්ලා වචන සමීකරණයක් ලියලා ඉමු නේද ඔන්න මාත් එක්කම ලියා ගන්න පුළුවන් ඔයාලට පාංශු සත්‍ය ඝනත්වය සමානයි පාංශු සත්‍ය ඝනත්වය සමානයි පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ස්කන්ධය බෙදීම
ස්කන්ධයේ බෙදීම පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව මේක අපි සංකේත වලින් ලියමු දැන් රෝ පී සමානයි ms බෙදීම vs ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ඒකකේ වෙනස් වෙන්නේ ඒකමයි නේද මෙතනින් ඇතිනේ දර VT එක තෝරන ලියා ගන්න ඒක ඔයාලට හදා ගන්නත් පුළුවන් මම ඒක දෙන්න තු වෙන්න මේ VS වෙනුවට අපිට දාන්න පුළුවන් VT අඩු කිරීම VW ධන VA කියලා ගන්නත් පුළුවන් හරි ट्यूटे कार गान पुते हम ट्यूटे कार गान ट्यूटे अरे ट्यूटे के विसि तुम्हें प्रश्न है उत्तरे स्वयं बलन विसि तुनट ट्यूटे के विसि तुम्हें प्रश्न है
අද හැමෝම උත්තරේ වට මොකද්ද කියන්නේ ස්කන්ධය ග්‍රෑම් 275ක් වෙන වියලි පස් කුට්ටියක උඩට කියන්නේ ප්‍රශ්නේ පක්කරි අවුලක් තියෙනවා අදා ගන්න කොට වියලි පස් කුට්ටියක මුළු පරිමාව මුළු කුට්ටියක කෙනෙක් අපන්න වියලි පස් කුට්ටියක මුළු පරිමාව අවුලක් පුළන්නේ නේද ඒක ගන්නට අදා ගන්න महावकाशवीटर शुद्धावकाश के මුලින්ම VT ගමු බලන්න VT කීයද 160යි VT 160යි VW කීයද 20යි සුද්ධාවකාශය අපි සුද්ධාවකාශය හදන්න පුළුවා ජලයේ දක කොටසේ පරිමාව විදිහට එතකොට B A ගන්න පුළුවන් අපිට 40යි කියන්නේ එකසිය හැටේ අඩු වෙන්න ඕන මේ දෙකේම තුනේ ඇතියද නැත්නම් ප්‍රතිද 275 දෙදීම 100යි 275 දෙදීම 100යි ඒ කියන්නේ 2.75 ධන සෙන්ටිමීටරයකට උත්තරේ दृश्यगण එකම සුදු කරලා බලන්න කවුරු හරි ඒකට දෙන්න තියෙන්නේ ඒ පරිදි එකෙන් ඒකල අපිට සමාන කරන්නේ නැති කිසි 275 බෙදන්න කි 160 රට හොයන්න කියන්නේ සත්‍ය කරත් එහෙම නෝ ඔයා හොයලා තියෙන්නේ විශ්ලේෂණ
වැරද්ද තේරුණානේ වැරද්ද කරපු අය मिथन परीक्षण इससे प्रैक्टिकल कराना तेरे को मैच प्रोटेस्ट के भीतर है इससे आप एक आता करने दे नहीं के लिए मत नहीं आता तो मैं पीएम रहती करूँ पहले बाहर गया तो कुछ कराने को लगा पहले बाहर गया प्रैक्टिकल लेकर आप कराने दे तेरे पहले बाहर गया तो मैं कराने को लगा प्रैक्टिकल लेकर ये आप जैसे आता करने दे विशिष्ट गुरुत्व परीक्षा विशिष्ट गुरुत्व परीक्षा विशिष्ट गुरुत्व पुंजी परीक्षा विशिष्ट गुरुत्व विशिष्ट गुरुत्व परीक्षा व्यक्ति මේ සඳහා බයික් එක වෙනස්සල බයික් එක ගලවන මේ සඳහා මේ සඳහා විශිෂ්ට ගුරුත්ව කුප්පේ විශිෂ්ට ගුරුත්ව කුප්පේ
මේ සඳහා විශිෂ්ට ගුරුත්ව කුප්පි විශිෂ්ට ගුරුත්ව කුප්පි පරීක්ෂාව යොදා ගනි විශිෂ්ට ගුරුත්ව කුප්පි පරීක්ෂාව යොදා ගනි විශිෂ්ට ගුරුත්ව කුප්පි පරීක්ෂාව යොදා ගනි හයිලයිට් කරලා තියාගන්න විශිෂ්ට ගුරුත්ව කුප්පි පරීක්ෂාව विशिष्ट गुरुत्वकुप्पि परीक्षाव यदा गन हरि मेकई कतंदरे मम किव्वा विशिष्ट गुरुत्वकुप्पि कियन्न पुते चूटि वीदुरु उपकरणया इसल बला गन्न मुकुत लियन्न पा मेन्न मे वगे पोड्डी उपकरणया एके मैंने मे कोटे से मेहम कुड़ा सिदुराक ते ना पुते मैद दे अरे मेहम कुड़ा सिदुराक ते ना मैद दे कोटे से मे कोटे से अरे मेहम मैद दे कुड़ा सिदुराक ते ना जैसे वो सिदुर वाहन न पुलवां में दे लीड वसन वाहन वाहन मेन मेहमति वाहन मेन मेहमती है वाहन से मेदे चूटी सिद्धुराती है मेदे अपिकेना केशिक सिद्धुराती है अरे तो मम्मी आंदेने ए वाहन कोटस होम आंदेन उन्न वाहन कोटस मेन मे वगे कर्तम होते चुटक एदेनवा मेक तो विशिष्ट गुरुत्व कुपी मेन मे वगे पोडी उपकरण सैज पेन मेन मेन मे वगे अति अरे सेंटीमीटर अटक पितर वगे उपरी मूस एक सैजस् गुडा लुकने मिलीमीटर पहाल बिशी पहा ये वगे उपरीम पनह वगे तमाती है इसलाम कराने फसने अरगन इसला मिलीमीटर देखे पेने खालन अरे फसने मेतन दे मे फसने उन्दुने वीर लगा पुलवांग सामान्य वाले प्राक्टिकल उंदुनेवियली कथा वक्र बेरी उंदुनेवियल प्रश्न वाले देनवा हेमनता सामान्य वाते दाल पवने वेल प्रश्न वाले देन तरह वाले वील कथन वेडी हिता वा हाई उंदुनेवियल प्रश्न अरगण अडम तरमे पवने हरि वेलप वियल प्रश्न गण अरगने के रुकोट सैंकर कट कुर පස්කට වගේ තනන කුඩු කරලා ඒක මිලිමීටර දෙකේ පෙනේරෙන් කලා ගන්නවා. පැහැදිලිද මොන පෙනේරෙන්ද හලන්නේ? මිලිමීටර දෙකේ පෙනේරෙන්. ඔයා දන්නවා දැන් මිලිමීටර දෙකේ පෙනේරෙන් හැලීමේ කතන්දරය. අර ගල් බොරළු වගේ දේවල් තියෙනවා නම් ඒ ටික අයින් කරලා පස් අංශු ටික විතර අපි මෙතනදී වෙන් කර ගන්න ඕනේ. හරි. එහෙම හලාගත්ත පස්නියදීෙන් මෙන්න මේ වගේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය අරගෙන එයාගේ ඉස්සල්ලා අපි හිස් බර මැන ගන්නවා බර මැන ගන්නකොට එයාගේ මේ අර ඇබය නැත්තම් ලිඩ් එකත් එක්කම බර මැන ගන්න ඕනේ හොඳට මතක තියාගන්න. හරි බර මැනගෙන ඒකට අපි දානවර හලාගත්ත පස්නියදී. හැබැයි සම්පූර්ණයෙන් පුරවන්නේ නෑ දරුවනේ මේකෙන් භාගයක් විතර වගේ අපි පිරෙන්න දානවා කියලා කියනවා. රයිට්. එතකොට දැන් අපි ගත්තොත් प्रैक्टिकलोनेलागत
ප්‍රශ්නීය දේන් මේක පුරව ගන්න ඕන मुड़ी वहाँ तर मे की बागें मन पुरवलते पुरवल तेन पुरवल मेके बर मेन गहदली बर मेन गपिहितम पुते एम देखाई के बर अपिहितम एम देखाई के इलंग तपिकरा बोतले 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 देवम बोतले हेमोम देवम बोतले अरगन के आस्तुत जाले पुरवल अरगन मेकट दान मुड़ी अयंकर दान बरम पस दाने सामान्य दाकना मेन मे पसम चूट वे उड़े पसमें उड़ वगे दाल मुखद मेक एक्को अभी पुलवा अतीम पोड कलतीम करा हिमनेत पोड मेम मेसेट पोड को मेक तटू करा पुलवा हिमनेत अभी करान की मेक वाल उपकरण दिन विधि मत तीरने वेनवा वाले जलतापक दीलतेनवा पाल मुखद मेक जलतापके विना त्यागने वाला जलतापके नरकोड मेक हम पोलवा मेक पोड मे विधि मेसे मेसे पोड मुखदराने तटकरा हिमीट तटकरा पल्ले अये अरे हिमीट पोड तटकरा अरे एक बलापुर मेन मे पस पस अस्से मे पस अस्से अवकाश तेन सिदुर तेन अने वन वात अयंकर संपूर्ण मुनम पुर्वान्तरा चले पुर्वान्द पसे तेन अवकाश तुन वाते अयंकर सियलू अवकाश तुट मुनम पिवीम दपि मे करा उत्साहरा जले पिवीम करा अरे उन्नापे हितम जलतापके मे वेडे कला जलतापके प्राक्टिकली मेहमकरा वाल नूल के देनवा नूल के वाल मेतनी गेटगा अरे हम नूल के गेटगा नूलिंग एल्लम जलतापके पोड मेको बागने अवश्य अभी हिम कला जलतापके पे अभी इट मेक पोड सिसिल इडहरलाते मत आगा सिसिल इडहरला संपूर्ण वतुर पुरोन अभी अरे संपूर्ण वतुर पुरोन संपूर्ण पुरवाड़े संपूर्ण पुरवला अभी अरे लिडे के वाहन वाहन वो लिडे के वाहन को मंकी चूटी सिधुरा को मेदीन केशिक सिधुरा ये सिधुर वतुर पोड कोम एलियट पनी कटलवा अरे इतकोट अरे जलतापके रत्न वतुराई देंगर युवत टाप जल आई पिटपैती गैवील तेन पुलवा अभी मुखद टिश्यू कटदास मेके मे तीन जलेट ओम पीहला तेत मातुकर तेत मातुकर अभी मुखद बार मेन गोना मेन तीन पीलंका वस्ता मे बला अरे लेसी परीक्षण
කරන්ට් එක ගියා පුතේ එතකොට මේ බලන්න දැන් ඔන්න තියෙනවා අර පස් පුරවගත්ත විශිෂ්ට ගුරුත්තු කුප්පියට අපි අය මොනවද සම්පූර්ණයෙන් දාලා තියෙන්නේ පිරෙනකල් ඉතුරු ටික ආශ්‍රිත ජලය දාලා තියෙනවා එහෙනම් මේ තියෙන්නේ පස් ටික මේ තියෙන්නේ ආශ්‍රිත ජලය ආශ්‍රිත ජලය පැහැදිලිද පුතේ තෙන්ට එනකන් ගැටලුවක් නැ නේද ප්‍රැක්ටිකල් එක රයිට් ඉතින් මේකේ බර මැන ගන්න ඕන දැන් අපි m 3යි බෑ ඔන්න ඒකෙත් බර මැන ගත්තා දැන් මොකද කරන්නේ සාම ඉවර නැ ඊළඟට අපි මේක ඇතුලේ තියෙන පස් ටිකයි ජලයයි ඔක්කොම අයින් කරනවා පුතේ සම්පූර්ණයෙන් අයින් කරනවා අයින් කළා හොඳට ඇතුලේ තියෙන පස් අංශු ටික හොඳට අයින් වෙලා යනකම් මේක හොඳට හෝදනවා හරි ආයේ ආයේ හොදලා ඇතුලේ තියෙන පස් ටික සම්පූර්ණයෙන් අයින් කරලා දානවා අයින් කරලා මේකට ආශ්‍රිත ජලය විතරක් පුරවනවා දැන් මොනවා විතරක්ද පුරවන්නේ අපි ප්‍රතිත ආශ්‍රිත ජලය විතරක් පුරව ගන්නවා මේ බලන්න ඔන්න අපි ආශ්‍රිත ජලය විතරක් පුරවන්න යන්නේ දැන් දැන් මේ අවස්ථා හතරෙම තියෙන්නේ එකම විශිෂ්ට ගුරුත්තු කුප්පිය ඈ මම මේ හතර අඳිනකොට එක එක පොඩ්ඩක් ලොකු වෙයි එකක් උඩ එහෙම පොඩි පොඩි ප්‍රශ්න එනවා ඈ එකම විශිෂ්ට ගුරුත්තු කුප්පිය තමයි හතර අවස්ථාවෙම තියෙන්නේ මතක තියාගන්න වෙනස් නැහැ මේක වෙනස් මේක පොඩ්ඩක් එහෙම මෙන් ඇද වෙලත් ඇත්තේ හරි එතකොට දැන් මේක සම්පූර්ණයෙන් අයින් කරගත්ත අපේ ඇතුලේ තිබුණු දේවල් මොනවද පුරවනවා කිව්වේ පුතේ ආශ්‍රිත ජලයෙන් සම්පූර්ණයෙන් පුරව ගන්නවා මේ බලන්න අපි ඔන්න සම්පූර්ණයෙන් ආශ්‍රිත ජලයෙන් පිරෙව්වා පුරවලා මුඩිය වහනවා ලිඩ් එක වහනවා ලිඩ් එක වහනකොට එයාගේ කේශික සිදුරෙන් ජලය ටිකක් එළියට පණීවි ඒ ටික අපි හොඳට තෙත මාත්තු කරලා පිහලා දාලා මොකද කරන්න පුතේ බර මැන ගන්නවා M4 කියලා හිතමු දැන් මේ තියෙන්නේ ආශ්‍රිත ජලය පැහැදිලිද පරීක්ෂණය කරන විදිය අමාරු නෑ ඔන්න නැවත මං එකපාරක් පියවර ටික කියාගෙන යනවා ඉස්සල්ලාම ඒ සත්‍ය ඝනත්වය හොයන්න ඕන පස් ටික අරගෙන එක්ක උඳුනේ එක්ක පවනේ වේලා ගන්න ඕන වේලලා මේකේ තියෙන කැට කුඩු කරලා හරි අපි මිලිමීටර් දෙකේ පෙනේරයෙන් කලා ගන්න ඇසේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියක් අරගෙන පුතේ උගේ බර මැන ගන්නවා ලිඩ් එකත් එක්ක ඇබයත් එක්ක මුඩියත් එක්ක බර මැන ගන්න මොකක්hari වචනයක් දාන්න මෙන්න බර M1යි ඊළඟට අර හලාගත්ත පස්නියදී පුරව ගන්නවා අපි විශිෂ්ට ගුරුත්ව කුප්පියේ භාගයක් විතර පුරවලා ලිඩ් එක වහලා නැවත බර මැන ගන්නවා ඊළඟට ඒකට අපි ඉස්සල්ලා ජලය දානවා පස් මට්ටම දක්වා වගේ දාලා අපි කියමුකෝ ජල තාපකයක් තුල තියලා අපි රත් කරනවා මෙතන තව චූටි දෙයක් වෙනවා ඒ රත් කරනකොට අපිට පේනවා පුතේ අර වාතය අයින් වෙනවා කොහොමද ඒ වාතය අයින් වෙනවා වගේ පේන්නේ නිය අර ජලයෙන් බුබුලු බුබුලු වගේ යනවා ඒ වාතය පිට වෙවි යනවා ඒ වාතය පිට වෙන එක නැත්නම් ඒ බුබුලු ඇති වෙන එක නතර වෙනකල් අපි සාමාන්‍යයෙන් මේක ජල තාපකයේ තුල තියාගෙන ඉන්නවා
अरे तेला एलिए तारे गने मेक संपूर्ण सिसिल रेंड हैरला संपूर्ण एंग आसुत जाले एंग पुरवला लिड देके वहाला पिटपैत होंदर्ट टिशु करदासे किन चेतमाप्तु करनवा चेतमाप्तु करला बारे में नगान्न मेन्न ए बारे एम तुना इलंगत मेक तुले तेने जाले आई पस्टिका यो कोम आई इंतरला होंदर्ट होदला आसुत जाले वितरा दान आसुत जाले वितरा दानवा दाला बार में नगान्नवा एम हतराई के लापी के तेरना नेतू ते परीक्षण ने करने भी दिए पाई अपने ना नोट टेक लिए ला इट पास से मेकर आंधी मो दालने छोटे अनुमान की पावा विधि टे पिए बरे छोटे अनुमान की पावा विधि रे गाने पिए बरे मां पिए बरे टीका देनना देन लिया अगने आलना सेवियुत स्थान सेविय युत्तु स्थानेन पस्नेदिया लबा गेनीम पस्नेदिया लबा गेनीम देविनी पियवर पस्नेदी एते पस्नेदी एति रालू कोटास इवात करे आलू कोटा सिवात कर एन एन पस ग्राम सी यक पमन गेन ए मद पवने वियला गेनीम उते वडात निवर्दी पाठांक अवश्य विट वडात निवर्दी पाठांक अवश्य विट उंदुनक नियत बराक्तिक नियत बराक्ते वियलागत युतुय नियत बराक्ते वियलागत युतुय
right පුතේ වරහන් වහලා තුන්වෙනි පියවරට එන්න වියලාගත් පස් නියදිය වියලාගත් පස් නියදිය අතින් හෝ අතින් හෝ අතින් හෝ වන සහ මෝල ආධාරයෙන් පුතේ වන සහ මෝල කියන එක දන්නවනේ වංගෙඩිය සහ මෝල් ඝාතන කියන්නේ අපි හරි වන සහ මෝල ආධාරයෙන් वन सह मूल आधारेन सियुम कोटास वलट वेन कर वन सह मूल वन सह मूल वंगेडिय सह मूल घातीने के तमाम हिम की अन्य अपि वन सह मूल पड़ी पांती की लेते नहीं मने वन सह मूल आधारेन සියුම් කොටස් වලට වෙන් කර සියුම් කොටස් වලට වෙන් කර මිලිමීටර දෙකේ පෙනේරෙන් හලා ගැනීම මිලිමීටර දෙකේ පෙනේරෙන් හලා ගැනීම හරි ඊළඟ පියවරට එමු ඊළඟ පියවර වියලි 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 විශිෂ්ට ගුරුත්ව කුප්පියක්ගෙන වියලි විශිෂ්ට ගුරුත්ව කුප්පියක්ගෙන වියලි විශිෂ්ට ගුරුත්ව කුප්පියක්ගෙන मूडिय समग एहि बरमेन गेनीम मूडिय समग एहि बरमेन गेनीम मूडिय समग एहि बरमेन गेनीम पुते वरहान ने तुले दान्न M1G RAM M1 कियने एक M1G M1G वरहान ने तुले दान्न M1G इलंग पियवर टेन्न विशिष्ट गुरुत्व कुप्पियेन विशिष्ट गुरुत्व कुप्पियेन अडक पमन अडक भागयक කියන එක अडक पमन हलागत पस्वलिन पुरवा हलागत पस्वलिन पुरवा हलागत पस्वलिन पुरवा स्कंदय मेनगेनीम स्कंदय मेनगेनीम स्कंदय मेनगेनीम मुडिया तेक्कमाई कमन दुन्ने ने मनमुत मतक त्यागन्न हेमतिस्सेम मुडिया तेक्क बर मेनेन्ने स्कंदय मेनगेनीम राइट पते वरहन्न तुले लियन्न देन M2G अपि हितमु एक M2G कियला M2G right ඊළඟට එනවා මම අනිත් පියවරට පුතේ අංකේ නම් දන්නේ නැහැ මම ඉතින් 6 වෙනි පියවර වගේ වෙන්නේ නැත්තේ ලියාගන්න ඊළඟ පියවර විශිෂ්ට ගුරුත්ව කුප්පියට විශිෂ්ට ගුරුත්ව කුප්පියට විශිෂ්ට ගුරුත්ව කුප්පියට පස් වැසී යනසේ පස් වැසී යනසේ පස් වැසී යනසේ ආසුත ජලය එකතු කර ආසුත ජලය එකතු කර ආසුත ජලය එකතු කර
वायुबुबुलु इवात्वन तेक वायुबुबुलु इवात्वन तेक वायुबुबुलु इवात्वन तेक मूडिये इवात्कर वायुबुबुलु इवात्वन तेक मूडिये इवात्कर जल तापकयक मूडिये इवात्कर जल तापकयक मूडिये इवात्कर जल तापकयक मूडिये इवात्कर जल तापकयक सिमेन रात्कर सिसिलनय किरेम सिमेन रात्कर सिसिलनय किरेम ता सिसिल किरेम सिमेन रात्कर सिसिल किरेम राइट पुते ओय पियवर यटते तरु लकुनन दाला मेहेम लियन्न ओय पियवर यटते तरु लकुनन दाला लियन्न मेहेदे पांसु अवकाश तुल एति वातय पांसु अवकाश तुल एति वातय पांसु अवकाश तुल एति वातय जलय मगिम प्रतिस्थापनय कराय रिप्लेस करना प्रतिस्थापन जलय मगिन प्रतिस्थापनय कराय जलय मगिन प्रतिस्थापनय कराय एक अनुपते वाते अयिन करला एतेंट जलय यनवा कियन एक प्रतिस्थापनय कर जलय मगिन प्रतिस्थापनय कराय पहदलि नेद मेतनिदि करन्ने अपे पसे तियन अवकाश तुल वाते आयंकरला ए वेनुवट कौरु गिहिल्ला रंदवनवद पुरवनवद जलय रंदवीमक करनवा एकई अपि किव्वे पसे यति अवकाश पांसु अवकाश वल यति वातय जलय मगिन मुकद करन्ने अपि प्रतिस्थापनय करनवा मे नत्ता अपि केन रीप्लेस किरीमक करनवा किला पहेदिलि नेद पोते राइट अपि यमु ईलंग पियवरट ලියන්න විශිෂ්ට ගුරුත්ව කුප්පිය විශිෂ්ට ගුරුත්ව කුප්පිය විශිෂ්ට ගුරුත්ව කුප්පිය සිසිල් වූ පසු සිසිල් වූ පසු සිසිල් වූ පසු එය පිරෙන තෙක් එය පිරෙන තෙක් ए पिरेन तेक आसुत जले एकतु कर ए पिरेन तेक आसुत जले एकतु कर आसुत जले एकतु कर नवत स्कंदय मैन गनीम नवत स्कंदय मैन गनीम නැවත ස්කන්ධය මැන ගැනීම ප්‍රති වරහන් ඇතුලේ ලියන්න M3යි G අතන තියනවා නේ M3යි G M3යි G යටින් තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න ඒ පියවර යටතේ තවදුරටත් පැහැදිලි කිරීම එමෙන්ම 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 ස්කන්ධය මැන ගැනීමට පෙර එමෙන්ම स्कंदय मेनगनीम पेर स्कंदय मेनगनीम पेर विशिष्ट गुरुत्व कुप्पिय मतुपिट एति विशिष्ट गुरुत्व कुप्पिय मतुपिट एति विशिष्ट गुरुत्व कुप्पिय मतुपिट एति
टिशु कड़दासियकिन तेतमात्तुकलयुतुय टिशु कड़दासियकिन तेतमात्तुकलयुतुय राइट इलंग पियवर टेमु इलंग पियवर विशिष्ट गुरुत्व कुप्येते विशिष्ट गुरुत्व कुप्येते असहजल वत्कर विशिष्ट गुरुत्व कुप्येति पस्हा चलय इवत्कर पस्हा चलय इवत्कर होंदिन पिरिसिदु कर होंदिन पिरिसिदु कर හොඳින් පිරිසිදු කර එය සම්පූර්ණයෙන්ම ආශෘත ජලයෙන් පුරවා 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 स्कंदय मेनगनीम स्कंदय मेनगनीम स्कंदय मेनगनीम राइट वरहन तुले लियान्न एम हतराई ग्राम एम हतराई ची हैद लेने दे देंग अप्पी में रूप हतर अंदिमु मेन रूप हतर में पैतिवल मुतीर अमुकुद लियान्न पा विशिष्ट गुरुत्व कुप्यंदी भाग्य पस्पिरी जाले पुरवला एम तुनाई जाले वितरा पुरवला एम हतराई राइट विनाडी पहाक देना पुते एक मिनट
right endagena ivarai neda hemom ivarai ne දැන් එතකොට මේකේ මම විශේෂයෙන් පාඨාංක ලිවීමක් කරන්න යන්නේ නැහැ පුතේ මොකද පාඨාංක ටික මෙතන මම රූප සටහන් වල පෙන්නලා තියෙනවා ඊට අමතරව පියවර ලියන අතරම මම ඒ ඒ තැන් වල ගත්ත පාඨාංක ටික වරහන් ඇතුලේ දුන්නා ඒක නිසා දැන් ආයේ පාඨාංක වෙනම ලියන්න අවශ්‍ය වෙන්නේ අපි කෙලින්ම ගණනය කිරීමට එමු රයිට් ලියා ගන්නකො ගණනය කිරීම කියලා ලියා ගන්න පුතේ ගණනය කිරීම කියලා ලියන්න ගණනය කිරීම ගණනය කිරීම හරි එතකොට බලා ගන්න අපි මුලින්ම නැවත අපේ සමීකරණය ලියාගමු වචන වලින් දෙමු වචන සමීකරණයක් විදියට පාංශු සත්‍ය ඝනත්වය සමානයි කිව්ව පුතේ අපේ කොහොමද කිව්වේ පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ස්කන්ධය බෙදනවා කාගෙන්ද පාංශු ඝන ද්‍රව්‍ය වල පරිමාව වෙන්නේ ඕකනේ අපේ සමීකරණය පුතේ පාංශු ඝන ද්‍රව්‍ය වල පරිමාව හරි ඕකනේ සමීකරණය පැහැදිලිද දැන් අපි මේ දෙකට අපේ පාඨාංක වලින් වීජ්‍ය පද නැත්නම් වීජ්‍ය ප්‍රකාශන ගොඩනගා ගන්න ඕන එතකොට පාංශු ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය අපිට එනවා කියනවා පුතේ ඔන්න අපිට ඒක වෙනමත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙලින්ම මේ සමීකරණයටම ලියමු. මම මෙතන සංකේත වලින් ගන්නම් නැවත රෝපී සමානයි පාංශු ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය අපිට ගන්න පුළුවන් පොතේ දැන් පළවෙනි පාඨාංකයේ M1 කිව්වේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බරනේ. M2 කිව්වේ ඒකට පස් දාලා ගත්ත බර. එහෙනම් M2 න් M1 අඩු කරපුවාම ඇතුළේ තියෙන පස් වල බර එනවා. එහෙනම් මෙතෙන් එනවා M2 අඩු කිරීම M1 කියලා එනවා. ඔන්න ඒක හරි ලේසි. ඒක හරි සරලයි. ඊළඟට මේ යට තියෙන එක අපි ටිකක් තේරුම් ගන්න නම් ඕනේ නෑ. නිකම්ම දැනගත්තත් ඇති මේ යටට එන කෑල්ල මොකද්ද කියලා. ඉතින් අපි යටට ගන්න ඕනේ පාංශු ඝන ද්‍රව්‍ය වල පරිමාවනේ. ඉස්සල්ලා මම බලා ගන්න ඉස්සල්ලා ඔය විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාව ගන්නවා. හරි? ඒතර විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාව ගන්න පුළුවන් අපිට. ඇතුලේ තියෙන ජල පරිමාව හොයලා. පැහැදිලිද මං කියන එක? දැන් දැන් මේ සැනිටයිසර් බෝතලේ මේ තියෙන. හරි. දැන් මේකේ පරිමාව කියන්නේ මේකට දාන්න පුළුවන් සැනිටයිසර්ස් ප්‍රමාණයනේ. මේකේ පරිමාව හොයන්න අපිට තියෙන්නේ මේක සම්පූර්ණයෙන් සැනිටයිසර්ස් වලින් පිරලා තියෙන අවස්ථාවේ සැනිටයිසර්ස් ටික අපි මොකක් හරි මිනුම් උපකරණයකට හැලුවා නම් අපිට ඒකේ පරිමාව හොයාගන්න පුළුවන් නේ පැහැදිලිද? එතකොට ඒ වගේ අපි මෙතන ජලයේ පරිමාව හොයාගත්තොත් අපිට ඒ කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් පිරලා තියෙන අවස්ථාවේ ඒක ඇතුලේ තියෙන ජල පරිමාව අපි හොයාගත්තොත් ඒක සමානයි නේද විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාව රයිට් එහෙනම් අපිට ඒක හොයන්න පුළුවන් මෙහෙම මේ බලන්න M4 M4 කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවලා තියෙන අවස්ථාවේ ස්කන්ධය M4 න් අඩු කරනවා පොතේ අපි M1 එතකොට බලන්න මොකක්ද මේකේ උත්තරේ M4 කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවලා තියෙන අවස්ථාව M1 කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ විතරක් බරනේ ස්කන්ධයනේ. ඒතර M4 න් M1 අඩු කළා කියන්නේ පිළිතුර වෙන්නේ ඇතුලේ තියෙන ජලයේ ස්කන්ධය. හැබැයි අපිට මෙතන ඕනේ පුතේ පරිමාවක්. මෙතන අපි මෙහෙම හිතනවා ජලයේ ස්කන්ධය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. හැදෙන්නේද ජලයේ ස්කන්ධය කොච්චරද?
घन सेंटीमीटर ग्राम एक मत के त्यागन घन मीटर किलोग्राम नंग दाहाई घन सेंटीमीटर ग्राम नंग एक ये तो कुछ में बाला न उते घनत्व समान आए मंके टेन ले आना घनत्व समान आए स्कंदे बेदी में परिमावन ओकने समीकरण घनत्व समान है स्कंदे बेदी में परिम है ना परिमाव समान आए परिमाव समान आए स्कंदे बेदी में स्कंदे M හතර බෙදීම M එක කීයද බෙදන්න ඕනේ ජලයේ ඝනත්වයෙන් බෙදන්න 1යි මොකක් හරි එකෙන් බෙදුවාම ඒකමනේ ආ ඒ නිසා වුන්නේ එහෙනම් මෙතන ඇත්තටම පරිමාවක් තියෙන තේරුණාද දැන් මෙතන තියෙන M හතර අඩු කිරීම M එක කියන්නේ පොතේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ තියෙන ජල ප්‍රමාණයනේ එයා සම්පූර්ණයෙන් ජලයෙන් පිරලා තියෙන අවස්ථාවේ තියෙන ජලයේ ස්කන්ධය තියෙන එහෙනම් ඒ ජලයේ ස්කන්ධය අපි බෙදුවොත් ජලයේ ඝනත්වයෙන් අපිට එනවා එතන ජල පරිමාව. එනවා අන්න ඝනත්වය. මෙන් ඝනත්වය. බෙදෙනවා එකෙන්. බෙදුවට වැඩක් නැහැ. ඇයි? එකෙන් බෙදුවම ඒකමයි. එහෙනම් ඒක උන්නේ නැහැ. මොකටද ආයේ? ආ එහෙනම් මෙතන උන්න පරිමාවක් තියෙන. ජලයේ පරිමාවමයි තියෙන්නේ. ඒකෙන් අඩු කරනවා. ඒකෙන් අඩු කරනවා අපි අර භාගයක් පස් පුරවලා භාගයක් ජලයේ තිබුණ අවස්ථාවක් තියෙනවනේ අන්නේ අවස්ථාවේ තියෙන ජල පරිමාව අඩු කළා නම් හරි පැහැදිලිද දැන් අපිට ඕනේ පාංශු ඝන ද්‍රව්‍ය වල පරිමාව හොයාගන්න ඕක ඇතුලේ තියෙන දැන් මෙන්න තියෙනවා විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාව එනම් පාංශු ඝන කොටසේ ඝන ද්‍රව්‍ය වල ඕක ඇතුලේ තියෙන පස් වල පරිමාව හොයාගන්න නම් අර ඕක ඇතුලේ තිබුණු පසුත් එක්ක ජලයේ තිබුණු අවස්ථාව තියෙනවනේ පොතේ පසුත් එක්ක ජලයේ තිබුණු අවස්ථාව පොතේ තුන්වෙනි රූපේ තියෙන. අන්න ඒ අවස්ථාවේ තියෙන ජල පරිමාව හොයාගත්තා නම් වැඩේ ගොඩ. මොකද විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව තියෙනවා. ඒ අවස්ථාවේ තියෙන ජල පරිමාව තියෙනවා. එහෙනම් මුළු පරිමාවෙන් ඒ අවස්ථාවේ තියෙන ජල පරිමාව අඩු කළා නම් අපිට ඒ වෙලාවේ තියෙන පස් ප්‍රමාණය පස්වල පරිමාව වෙනව නේද? මේ බලන්න අපි ඒක හොයන විදිය. M3 න් මම අඩු කරනවා. M3 න් මම අඩු කරනවා. M2. M3 න් මම අඩු කරනවා M2. දැන් ඔබ බලන්න හොඳට M3 කියන්නේ M3 කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය පස් භාගයකිනුයි ජලයෙනුයි පුරවලා තියෙන අවස්ථාව. M2 කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය පස් විතරක් තියෙන අවස්ථාව. එහෙනම් ඔය දෙකේ වෙනසෙන් එන්නේ අර ජල ස්කන්ධය නේද? අර භාගයක් පුරවලා තිබ්බ අවස්ථාවේ තිබුණු ජල ස්කන්ධනේ හොඳට රූප සටහන දිහා බලන්න. හොඳට රූප සටහන දිහා බලන්න. හරි දැන් අපි අඩු කරන්න යන M3න් M4 M2 ත්‍රිම් තුනේ තියෙන මොනවද යට පස් ටික තියෙන උඩ ජලයේ ටික තියෙන M2ේ තියෙන පස් ටික විතරයි එහෙනම් ওই දෙකෙන් අඩු කරපුවම ඉතිරි වෙන්නේ මොන කෑල්ලද ජලයේ ටික විතරයි නේද එහෙනම් මේ එන්නේ ඒ අවස්ථාවේ තිබුණු ජලයේ ස්කන්ධය ඒකක් බෙදන්න ඝනත්වයෙන් එතකොට එනවා පරිමාව අහපව් එකෙන් බෙදන්න ඕනේ තේරුමක් නැහැ එකෙන් බෙදුවට එහෙනම් මේ තියෙන්නේ පරිමාව තමයි එනම් මේ තියෙන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව මේ තියෙන්නේ ඒක ඇතුලේ තිබුණු ජල ප්‍රමාණය එනම් මේ දෙකේ වෙනසෙන් එනවා පොතේ ඕක ඇතුලේ තිබුණු පස්වල පරිමාව කොච්චරද එනම් මෙන්න සමීකරණය කොච්චර දෙයක් කියන්න ඕනේ නෑ මට නිකම්ම සමීකරණය දෙන්න පුළුවා නමුත් ටිකක් ඔළුවේ තියාගන්න සමීකරණේ හැදුනේ කොහොමද කියලා मम्मी नोट दिन मंगे
තව පාරක් ඕන නම් රෙකෝඩින් එක දැම්මට පස්සේ ආයෙ දෙතුන් පාරක් හොඳට අහන්න. මම අර කලින් පැහැදිලි කරපු ටික ඔය ධනත්වයේ සම්බන්ධ කරපු කොටස right ලියා ගන්න පුතේ මේ ටික. ලියා ගන්න. ලියා ගන්න නේද පුතේ.
ඊට පස්සේ කියන්නේ මාතෘකාවක් විදියට දාගන්න විශේෂ සටහන් කියලා විශේෂ සටහන් ඊට මාතෘකාවක් විශේෂ සටහන් විශේෂ සටහන් විශේෂ කරුණු එහෙම උනත් කමක් නැහැ විශේෂ සටහන් නැත්නම් විශේෂ කරුණු හරි කරුණු කීපයක් තියෙනවා වැදගත් කරුණු කීපයක් අපි ටික සටහන් කරගෙන යමු පළවෙනි එක ලියන්න සාමාන්‍යයෙන් පසක සත්‍ය ඝනත්වය සාමාන්‍යයෙන් පසක සත්‍ය ඝනත්වය සාමාන්‍යයෙන් පසක සත්‍ය ඝනත්වය घन सेंटीमीटर एट ग्राम देखाई दशम तुनात घन सेंटीमीटर एट ग्राम देखाई दशम तुनात देखाई दशम अटात देखाई दशम तुनात देखाई दशम अटात अतर वे फिर एक पहली करण दया में हम अतगति आगर अतर वे හරි සාමාන්‍යයෙන් පසක සත්‍ය ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 2.3ක් 2.8ක් අතර වෙනවා කියලා අපි කියනවා. ඊට වඩා අඩු වෙන්නවත් ඊට වඩා වැඩි වෙන්නවත් නෑ ඔය අතර තමයි තියෙන්නේ. ඊළඟට දෙවෙනි තරු ලකුණ දාලා ලියන්න. දෙවෙනි තරු ලකුණ. ඉදිකිරීම් කටයුතු වලදී ඉදිකිරීම් කටයුතු වලදී ඉදිකිරීම් කටයුතු වලදී ඉදිකිරීම් කටයුතු වලදී පසෙහි ස්වභාවය පිළිබඳ ඉදිකිරීම් කටයුතු වලදී පසෙහි ස්වභාවය පිළිබඳ පසෙහි ස්වභාවය පිළිබඳ අදහසක් ලබා ගැනීමට අදහසක් ලබා ගැනීමට පසෙහි ස්වභාවය පිළිබඳ අදහසක් ලබා ගැනීමට පංච සත්‍ය ඝනත්වයේ වැදගත් වේ පංච සත්‍ය ඝනත්වයේ වැදගත් වේ පංච සත්‍ය ඝනත්වයේ වැදගත් හරි තමයි මතක තියාගන්න පංච සත්‍ය ඝනත්වයේ වැදගත්කම ඔය කියන්නේ ඉදිකිරීම් කටයුත්තකදී වගේ පොතේ දැන් ඉදිකිරීමක් කරනකොට විශේෂයෙන් තට්ටු ගොඩනැගිල්ල හදනකොට පොළව මතනේ හදන්නේ. ඒකට මේ සම්පූර්ණ බර පොළොවට වැටෙනවානේ. තේරෙනව නේද මං කියන එක? දැන් හිතන්න අපි තට්ටු 100ක විතර වගේ බිල්ඩින් එකක් ගහනවා කියලා හිතන්න. ඉතින් මේ තට්ටු 100ෙම බර ඊළඟට පොළොවට වැටෙනවා. අපි පොළොවට යොමු කරනවානේ. ෆවුන්ඩේෂන් එකක් දාලා ෆවුන්ඩේෂන් එක හරහා පොළොවට තමයි වැටෙන්නේ. එතකොට මේ බර පුතේ පොළොවට දරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ බර දරා ගන්න බැරිනම් මේ බිල්ඩින් එක ගිලා බහින්න පුළුවන් පහළට යන්න පුළුවන් හරි එතකොට මේ බිල්ඩින් එකේ බර ගොඩනැගිල්ලේ බර මේ පොළොවට දරා ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙනවා මේ සත්‍ය ඝනත්වයේ මත මතක තියාගන්න හරි සත්‍ය ඝනත්වයේ මත මේ බිල්ඩින් එකේ බර පොළොවට කොච්චර දරා ගන්න පුළුවන්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් තේන්න නේද රයිට් ඊළඟට තුන්වෙනි කාරණේ ටිකක් වැදගත් කාරණයක් පොතේ දැන් අපි එකම පසක් ගන්න එකම පසක් එක යම් තැනකින් ඔන්න පස් ටිකක් ගන්න. ඔය එකම පසක දෘශ්‍ය ඝනත්වය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එකම පසක වුණත් පුතේ දෘශ්‍ය ඝනත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි පැහැදිලිව කිව්වා එකම පස වුණත් තද වුණොත් දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා. ඒ පස මහපව් අපි බුරුල් කළොත් දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. තේරුණාද මං කියන එක? එකම පසක් වුණත් තද වුණොත් මොකද වෙන්නේ? දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා. ඒ පසම අපි ඊට පස්සේ මොකක් හරි ක්‍රමයකට බුරුල් කළා කියලා හිතන්න ලිහිල් කළා බිම් සැකසීමකින් හරි මොකකින් හරි. දැන් මොකද දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. එහෙනම් එකම පසේ දෘශ්‍ය ඝනත්වය වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සත්‍ය ඝනත්වය කියන එක යම් පසකට නියතයක් පොතේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පසට මොන දේ වුණත්
පස තද කළාද බුරුල් කළාද පසට කාබනික ද්‍රව්‍ය එකතු කළාද මේ කිසි දෙයක් නිසා සත්‍ය ඝනත්වය කියන එක වෙනස් වෙන්නේ යම් පසක් සඳහා පස් කාණ්ඩ අනුව වෙනස් වෙන්න පුළුවන් එක එක පස් වල වෙනස් වෙන්න පුළුවන් හැබැයි එකම පසක් ගත්තොත් ඒක නියතයක් මොකද නියතය සත්‍ය ඝනත්වය නියතයක් කියලා අපි කියනවා පැහැදිලි නේද අපි ලියමු තුන්වෙනි පොයින්ට් එක ඉතාව වැදගත් පොයින්ට් එකක් විභාගයේදී බහුවන්න පේපර් එකේ න හොඳ අවධානයෙන් ලියා ගන්න රයිට් ලියන්න මෙහෙම යම් පසක් සඳහා සත්‍ය ඝනත්වය නියත වේ වෙනස් වෙන්නේ යම් පසක් සඳහා සත්‍ය ඝනත්වය නියත වේ ඒකටම ලියන්න නමුත් දෘශ්‍ය ඝනත්වය අවස්ථාවානුව වෙනස් විය හැක රයිට් යටින් උදාහරණ කියලා ලියන්න අපි මේ තුන්වෙනි පොයින්ට් එක කතා කරන්නේ උදාහරණ කියලා ලියන්න පස බුරුල් කිරීමෙන් හා පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් පස බුරුල් කිරීමෙන් හා පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් දෘශ්‍ය ඝනත්වය අඩුවේ. ඒක ඔන්න ඉතාමත් වැදගත් කාරණයක් මතක තියාගන්න. ඊළඟට තවත් ඒ වගේම වැදගත් කාරණයක් ගැනයි කියන්න හදන්නේ මේ අහගන්න ඉක්මනට. තමන් සමීකරණ දෙක ආයෙ ලියනවා. ඔන්න රෝ b සමානයි ms බෙදීම v t. ඊළඟට රෝ p සමානයි පුතේ ms බෙදීම v s. ඕකනේ කතන්දරේ. අපි යම් නිශ්චිත පස් කාණ්ඩයක් ගත්තොත් ඒ පසේ යම් නිශ්චිත පස් පරිමාවක් අපි ගන්නවා. හරි? යම් පසක යම් නිශ්චිත පස් පරිමාවක් ගත්තොත් පුතේ ඒ පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වෙනස් වෙන්න බෑනේ. එකිනෙකට සමාන වෙන්න ඕනේ. යම් නිශ්චිත පසක හරි අපි නිශ්චිත පස් පරිමාවක් ගන්නවා. එහෙම sample දෙකක් ගන්නවා කියලා හිතන්න. එතකොට මේ දෙකේම පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය කිසිම විදිහකට වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙන්න මෙතන ms මෙතනත් ms ම තමයි. හැබැයි දැන් මෙතන vt මොකද වෙන්නේ වැඩි? මෙතන vs ඊට අඩුයි. මොකද vt කියන්නේ vs වලට තව දෙන්නේක එකතු වෙනවා. vs වලට තව දෙන්නේක එකතු වෙනවා. එහෙනම් මෙතන හරය ලොකුයි, මෙතන හරය කුඩයි. ඒ නිසා යම් පසක පුතේ සෑම විටම සත්‍ය ඝනත්වය වැඩි කියනවා දෘශ්‍ය ඝනත්වයට වඩා. පැහැදිලිද? හරි. යම් පසක හැම විටම කවුද වැඩි? සත්‍ය ඝනත්වය වැඩි දෘශ්‍ය ඝනත්වයට වඩා. හේතුව සත්‍ය ඝනත්වයේ සෙවීමේදී අපි අවකාශ පරිමාව නොසලකා හැරීමක් නැත්තම් මුළු පරිමාව පාංශු ඝන ද්‍රව්‍යවල පරිමාව පමණක් සලකා බැලීමත් දෘශ්‍ය ඝනත්වයේ ගණනය කිරීමේදී පසේ මුළු පරිමාව එහෙම නැත්තම් අවකාශ පරිමාවක් එතනදී සලකා බැලීම තමයි මේකට හේතුව වෙන්නේ. රයිට්. ලියා ගන්න හතරවෙනි පොයින්ට් එක. යම් පසක
යම් පසක දෘශ්‍ය ඝනත්වය සෑම විටම දෘශ්‍ය ඝනත්වය සෑම විටම සෑම විටම සත්‍ය ඝනත්වයට වඩා සත්‍ය ඝනත්වයට වඩා අඩුය සත්‍ය ඝනත්වයට වඩා අඩුය right යටින් තරු ලකුණක් දාලා ලියන්න දෘශ්‍ය ඝනත්වය සෙවීමේදී දෘශ්‍ය ඝනත්වය සෙවීමේදී दृश्य घनत्वय सेवीमेदी दृश्य घनत्वय सेवीमेदी एहि अडंगु जले हा वायुवल परिमावद जले हा वायुवल परिमावद සලකා බැලීමත් සලකා බැලීමත් සත්‍ය ඝනත්වයේ සෙවීමේදී සත්‍ය ඝනත්වයේ සෙවීමේදී සත්‍ය ඝනත්වයේ සෙවීමේදී පස්සංශවල පරිමාව පමණ පස්සංශවල පරිමාව පමණ සලකා බැලීමත් සලකා බැලීමත් මීට හේතු වේ සලකා බැලීමත් මීට හේතු වේ मीट हेतुवे हरि अंदर तेरना ने दृश्य गणत्वे हो याद्यपते अभी मुलु परिमावने गाने एक याने जले सह वायु वल परिमावत गानो है भाई सत्य गणत्वे हो याद्य अभी ये देख गाने ने ये तो अभी गाने गाने ड्रग वल नतम पस्सांश वल परिमाव वितराय මෙතන හරය ලොකුයි මෙතන හරය කුඩයි හැබැයි ලවය දෙකේම එකයි තේරුම් ගන්න ලවය දෙකේම එකයි ඒතර ලවය දෙකේම එකම වෙලා හරය වැඩි වුණොත් පිළිතුර අඩු වෙනවා හරය අඩු වුණොත් පිළිතුර වැඩි ඒ නිසායි අපි කියන්නේ හැම විටම සත්‍ය ඝනත්වය වැඩි කාට වඩාද දෘශ්‍ය ඝනත්වයට වඩා තේරුණා නේද හරි තව එක පොයින්ට් එකක් තියෙනවා මම ඒකත් දෙන්නම් එකක් දීලා අදට නැතර කරන්නම් අපි සවිවරතාව කොටස ඊළඟ සතියේ කරමු right ලියන්න ඊළඟ තරු ලකුණ දාලා වැලිපසට වඩා මේකත් මේ ගොඩක් අය වරද්ද ගන්න එක වැලිපසට වඩා වැලිපසට වඩා මැටිපසෙහි දෘශ්‍ය ඝනත්වය අඩුවේ වැලිපසට වඩා මැටිපසෙහි දෘශ්‍ය ඝනත්වය අඩුවේ මැටිපසෙහි දෘශ්‍ය ඝනත්වය අඩුවේ දෘශ්‍ය ඝනත්වය අඩුවේ හරි මම ඔයගෙන් අවසානට පොඩි ප්‍රශ්නයක් අහන්නයි දැන් මේ යන්න මගේ ප්‍රශ්නය මේකයි ඔන්න තියනවලු වැලිපසක් හරි වැලිපසක් තියෙනවා
මේ වැලි පසට අපි එකතු කරනවලු මැටි ටිකක් හරි එක්තරා ශේෂ්ත්‍රයක වැලි පසක් තියෙනවා මේ වැලි පසට අපි කලවම් කර සෝරි කලවම් කරනවා මැටි හරි අපිට දැන් එහෙම බහුවන් එකේ තියෙනවා කියලා හිතන්න එහෙම කලවම් කරනු ලැබේ හරි දැන් කලවම් කළ විට කියලා උත්තර පහක් දෙනවා රයිට් මම උත්තර ටික දෙනවා මෙන්න මෙහෙම පළවෙනි පිළිතුර සත්‍ය ඝනත්වය සත්‍ය ඝනත්වය වැඩි වේ පළවෙනි පිළිතුර දෙනවා සත්‍ය ඝනත්වය වැඩි දෙවෙනි පිළිතුර දෙනවා සත්‍ය ඝනත්වය අඩු වේ සත්‍ය ඝනත්වය අඩු වේ තුන්වෙනි උත්තරය දෙනවා දෘශ්‍ය ඝනත්වය වැඩි වේ හතරවෙනි උත්තරේ මම දෙනවා දෘශ්‍ය ඝනත්වය අඩු වේ පස්වෙනි උත්තරේ මම දෙනවා දෘශ්‍ය ඝනත්වය වෙනස් නොවේ වෙනස් නොවේ රයිට් මගේ ප්‍රශ්නේ පැහැදිලිද රයිට් එක්තරා ශේෂ්ත්‍රයක හරි වැලි බහුලව තියෙන පසකට මැටි එකතු කරනවා මැටි මිශ්‍ර කරනවා හරි මැටි මිශ්‍ර කරනවා එවිට මෙන්න උත්තර එවිට සත්‍ය ඝනත්වය වැඩි වේ සත්‍ය ඝනත්වය අඩු වේ දෘශ්‍ය ඝනත්වය වැඩි වේ දෘශ්‍ය ඝනත්වය අඩු වේ දෘශ්‍ය ඝනත්වය වෙනස් නොවේ ඉක්මනට පිළිතුරේ අංක එවන්න ඉක්මනට පිළිතුරේ අංක එවන්න एक मिनट पिलितुरे अंक एवं एक कलस देने के उत्तर होना मत है कुल हाँ किन्ह कुल हाय अड़ू इन्हें काटते इसुरु ने सर उत्तर देने आते दिल में इन्नवा हिरुने इन्नवा अभिशय इन्नवा अनिश का इन्नो ना इन्दु वाला इन्नो योहान ने ने रिविशन ने के हरे अनिता ये बात एक के ना उत्तर हुए अनिता एक मंडे वाला ना प्रकरण नो ना ना प्रकरण नो ना एक मंडे उत्तर है वाला
මට කීප දෙනයි උත්තරේ වල තියෙන්නේ කාලය යන නිසා මම උත්තරේ කියන්නම් දැන් ඒතර මම මෙතන පැහැදිලිව කිව්වා ඔය නෝට් එකේදී පොතේ වැලි පසට වඩා මැටි පසේ දෘශ්‍ය ඝනත්වය අඩුයි වැලි පසට වඩා කාගේද දෘශ්‍ය ඝනත්වය අඩු මැටි පසේ දෘශ්‍ය ඝනත්වය අඩුයි එතකොට දැන් වැලි පසට මැටි එකතු කරනවා කියන්නේ එන මොනවා වෙන්න පුළුවන්ද දෘශ්‍ය ඝනත්වය අඩු වෙන්න පුළුවන් මේක නිකන් හරියට ලුණු ද්‍රාවණ දෙකක් තියෙනවා එකක ලුණු ගතිය වැඩි අනිකේ ලුණු ගතිය අඩුයි හරි එතකොට අර ලුණු ගතිය වැඩි එකට ලුණු ගතිය අඩු එකෙන් ටිකක් එකතු කළොත් ටිකක් මොකද වෙන්නේ ලුණු ගතිය අඩු වෙනවනේ තව තනුක වෙනවනේ ඒ වගේ තමයි මෙතන වෙන්නේ දෘශ්‍ය ඝනත්වයේ වැඩි එකකට දෘශ්‍ය ඝනත්වයේ අඩු එකකින් ටිකක් එකතු කරපුවාම දෘශ්‍ය ඝනත්වයේ මොකද වෙන්නේ එහෙනම් අඩු වෙනවා උත්තරේ මොකද්ද අපේ උත්තරේ 4 ඔව් මට කීප දෙනෙක් කියලා තිබුණා නිවැරදි පිළිතුර ප්‍රයෝගික වගේ ප්‍රශ්න විභාගයේදී අපෙන් අහනවා ඒකයි මම මේ ප්‍රශ්නේ බෝඩ් එකේම දැම්මේ ඔගේ අනිත් පැත්තට අහන්නත් පුළුවන් ඈ ඔහොමම මේ අනිත් පැත්තට අහන්නත් පුළුවන් එතකොට මැටි බසකට වැලි එකතු කළොත් එතකොට මොකද වෙන්නේ දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා මැටි පසට වැලි එකතු කළොත් දෘශ්‍ය ඝනත්වය වැඩි වීමක් වෙන්න පුළුවන් පැහැදිලි නේද රයිට් අපේ නම් අදට පුතේ ඔතනින් අතර කරමු පේප්ටියුට් එකේ මේ බලන්න දැන් ඔයාලට ගොඩක් ප්‍රශ්න කරන්න පුළුවන් ඔය දෘශ්‍ය ඝනත්වයේ සත්‍ය ඝනත්වය එකට දාලා තියෙන ප්‍රශ්න ඇතනේ ඒවා ඔයාලට කරන්න පුළුවන් නමුත් අපිට සවිවරතාවයේ කොටසට අත තියන්න බැරි වුණා මම ඊළඟ දවසේ සවිවරතාවයේ කොටස කියලා දෙන්නම් පොඩි කොටසක් තියෙන සමීකරණයක් තියෙනවා ඒ සමීකරණය කියලා දීලා ඊට අදාළ ගණනය කිරීම ටිකක් කතා කරලා ඒක වෙනම ප්‍රැක්ටිකල් එකක් නෑ එතකොට ඒ කියන්නේ දෘශ්‍ය ඝනත්වය හා සත්‍ය ඝනත්වය දෙක පාවිච්චි කරලා තමයි සවිවෘතාව අපි ගණනය කරන්නේ ඊට පස්සේ ඒකේ වැදගත්කම් කීපයකුත් තියෙනවා ඒක කතා කරමු එතකොට ඊළඟ දවසේ අපි රසායනික සාධක ටික නැත්නම් රසායනික ලක්ෂණ ටික කතා කරන්න පටන් ගමු පැහැදිලි නේද එහෙනම් අදට අපි ක්ලාස් එක නතර කරමු නැවත ඊළඟ දවසේ හම්බෙමු ප්‍රශ්න තියෙන ටික බලලා කරන්න බහුවර්ණ විවගත දෙකම කරන්න මම ගිය සතියේ ප්‍රශ්නයක් දුන්නා වගේ මතකයි දැන් ඒක ඉතුරු කැලලා සමහරට කරන්න පුළුවන්ද කියලා බලලා ඒක කරන්න නම් අපි අදට මෙතනින් අතර කරමු හැමෝටම ආයුබෝවන් තුතේ